අපේ ජාතික කතාව අයිවන් අපි අදත් අපේ අල්ලවිට හිස්ටි වැට සරහණත් සමඟ මේ අපිව නැතFම් ඔස්සේ ලෝකේ පුරා මහගනින් අපේ රසික සෞර්ධයන් සමගම අපිව යුට බොස්සේ සමාජ මාධ්‍යෝස්සය නරවන ඔබ හැම කෙනාවම ආදරයෙන් පිළිගන්නව අසු හත්තනි පාරටයි අප මේ හම් වෙන්නේ ඉතිං අපේ ඉතිහාසේ අපි මහාවංෂේයට අනුව අපේ වංශකතාවට අනුව අපේ රජාවලියට අනුව දැන් අනුරාධපුරේ අපි යම්කිසි දුරක් ඇවිල් තියෙන්ෙන්නේ ඉතින් බොහෝ දෙනා මේ යුග පිළිබඳවේ මහන හි ද කිව්ේ දැන් අපි අසු හත්ත වැඩසරහණ ඉන්නේ ඔබට මේ අසහත් වැඩසරන් අසු හතකුත් තව අප විදධ තැන්වල විශේෂ වැඩ සහන් කී පේකුප් කරල තියෙනවා ඔක්කොම වැඩසරහන් මංහිතන්නේ අනුවකට ටව කරලතියනවා විශේෂෙන් බාදාහෙන ගල්ගේ අපි වැඩසරහන් දෙකක් කලා ඉතිං ඒ වැඩසහන් නොය සියල්ලම ඔබ අද පළවෙනිවාරට අපි වහමුවෙන රසිකේක් නම් හිතවතක්නම් ඔබට පුළුවන් YouTube මාර්ගෙන්නං ඔබ අපිව නරමන්නේ මේ වැඩසරහන්ට සම්බන්ධ වෙන්නේ මේ youtube එක පල්හ තින ඩිස්කපෂන් එක මේ වැඩසරහන් ව පලිස් ට එක පලකල්ල තියෙනවා ඒ හරහා ඔබට පුළුවන් අපේ සියලුම් වැඩසරහන් අනු පිළිවෙලට නරබන්න බලන්න අහන්න ඉතිං ඒ මතක් කිරීම් එක්ක අපි ඔබට අපේ සීගිරි ගමන් සහ ඉදිරි වැටයුතු ගැ ිටන් මිට කියන්න එඒම නගද අපේ වැඩසරහන්ට පසමු අපේ ආදරණය මහචාරයතුමා රාශෝම දේව මහම මහත්මෑල අයිබොන් කියෙලා අයිබොවන්ම මට හිතුණ මේ සමහරය අපට එෙන ප්‍රශ්න වලින් අපි මේ ඉතාමත් සීමිත සංක්‍යාව කටයිස දවස කතා කරන්නේ කියලා කියන එක පිළිබඳවත් සමරය මේ ඔවුගේ නොසතුට පල තින හැදකතම ප්‍රයෝගි කත්ව පැෑබාගයක් ඇතුල ඔබට තාමත් පැදිලි වෙන විදිහට මේ පැහැදිලි කරන්න ඕේ මේ ස අපි මේ කාලය පිබඳ ප්‍රශ්නයකින්ම ප්‍රශ්නයට පිවිසමු ප්‍රශ්න වටට අපේ ෆස්බුක් කඩවිියට ප්‍රියන්ත චන්දසයකර කියලා මහත්ම ප්‍රශ්නයක් යොමු කරල තියෙනවා ස මගේ පුතා අහපු ප්‍රශ්නයක් මේක එයා නමේ පන්ති ඉගෙන ගන්නේ ස එයා අහන්නේ ශ්‍රී ලංකාවේ අතීතයේදී භාවිතා කළ දැ භාවිතා කළේ දැන් භාවිතාවන දව තුන්සි හැට පහය අවරුද්ධමද ඇ ඒකාලෙද අවුද්ගක දස්තුන්ය හැට පහකට අඩු හෝ වැඩි වශයෙන් තිබුණද කියලා ඒ අහන්න පදන ච්චකාරණය තමයි මේ දවසකට පෑ හැටක් තිබුණ කියලා දරවා මංහිතන්න කොහ ල දනගන්න අනඒ වගේදයක් කොස්ේ තමයි මේ ප්‍රශනය හලා තියන්නේ අපි ප්‍රශ්නට අපි ඒ ප්‍රශ්නට ඒ දරුවවා හඟක් කුතු හලෙන්න වායි කියනකට පේනවානුවන් එක අප විදිට උත්ර දෙමු දැන්ගේ දරවා තම අදකින දෙයක් හල තිය දැ දවසන මවෞරුද්ගකට දවස් තුන්සය හැට පහක් තියෙනය එකයනක අපි අ්දකින වර්තමාන අත්දැකීමක් තර දරුවට ස්කෝලෙ ගිහාම එකක උගන්නනවා නොයෙක් තැන්වලේවලිය වෙලා තියෙනවා එතකොට කොහොමහරි ඔහුට ඕුවමනාවෙලා තියෙන්නේ අද වර්තමානයේ අපි කාලයමනන ක්‍රමේද පුරාණකාලේ පාචකරයකයනක පළිබඳ පැදිලිව පිරිසිදුව දැනගරල්. එතකොට තැන් අපි අද මනින්නේ කාලය මනිනකොට අපි පාවිච්චි කරන ප්‍රධානතම නිරණායක. එහෙමනත්ම් ප්‍රධානතම ක්‍රමවේදය තමයි සූර්යා ගමන් කරන ආකාරය. එතර අපි කවුරුත් දන්නවානේ දැන්ගේ දරුවා අහගෙනෙයි ඕොනන් මේ වැඩසටහන අද. ඔබට තේරෙනව ඇති අපි සූර්යයාගේ ගමන පදනම් කරගෙන තමයි වර්ෂය කියන මාසය කියනයක සතිය කියනයක අපි ගණනය කරන්ඩ පදනමක් හදාගෙන තියෙන්න්නේ. එනිසා එකට අපි කියනවා සූර්යේ මාස ක්‍රමය කියල. දැන් ඔබ දන්නවා අප්‍රේල් මාසේ. අපි අලුත් අවුරුදු උත්සවය සමරනවා.ඒ අලුත් අවුරුදු උත්සවය සමරණකොටට ැ අලුත් අවුරුද්ද ලබනවා කියලා කියනවානං. ඒක හුඟක් වෙලාට හල ඇති ගුවන් විදදිලි ඩසටහංවල රපවාහිනිි වැඩසටහං වල දැන් සූර්යා මීන රාශයෙන්, මේෂරාශයට ඔන්න එනවා සංක්‍රාන්තියක් ගන්නා හොම කියලා කියනවා. එහෙමට අපි මතක් කරන්නේ සූර්යා ගැන හිරු ගැනනේ. එතකොට අපි අද මේ කතා කරන කාලය මනින ක්‍රමය සූර්යා පදනම් කරගෙන තමයි අපි පදනම් කරලා තියෙනෙ නමුත් අපි පුරාණ කාලේ, සූර්යාපද නම් කරගෙන නෙමෙයි කාලයමැන්නේ චන්ද්‍රයාපද නම් කරගෙන. සඳේ ගමන්මාර්ගය සඳ සඳේ ගමන අනුවතමයි අපි අපේ කාලය මැනගැනීමේ ක්‍රමය හදලා තියෙන්න්නේ තැන් ඔය අපි දන්නවා අපිට ආසියාාවේ තියෙනවා දුරතු නවම් මැදිං ආදී වශයෙන් ඕ එහෙම මාසක්‍රමයක් තියෙනවා. එතකට ඉං්‍රීසිීමම රමාණු ක්‍රමේටනේ ජුලියන් කලැන්ඩරේ අනුවන අපි ජනවාරි පෙබරවාරි මාර්තු කියලකන්නේ එතකොට අපි අපේ පෙරදිග ක්‍රමයට නං අපි දුරුතු නවම් මදිං ආදී වශයෙන් පටන්ගන්න එතකොට මේක පත්ම මේ ක්‍රමය පදනම් වෙලතියෙන්නේ හුඟක් වෙලාවට අපි චන්ද්‍රයා ගෑන තමයි සැකිල්මලත් වෙන්න දැන් අපි මේ කියන සාක්ෂිතියනෝට මෙදකයන් දැන් අපේ නමවෙනි සතවර්ශය විතර ලියවෙච්ච සෙල්ලිපි. අපි අධ්‍යේනය කරන කොට. ඊට කලින්නුත් ඇතැම් සෙල්ලිපිවල දකිින්ට තිනවා හායවවෙනි හත්තුනි සතවර්ෂය සෙල්ලිපි වෙලත් ඒවේ සඳහන් කරන විදිහට ඔවුන් දිනය ඉදිරිපත්කිරීම සඳහා පදනම් කරගන්නේ චන්ද්‍රයාගේ ගමන. තැමට මතකා එක්තරා සෙල්ලිපික තිබෙනවා මතකහැටට මුරුත් මුරුත්ත වැව කියන ස්ථානය අන්ුරාධපුර දිස්ත්‍රික්කේ හම්ේෙස් සෙල්ලිපියයක් සිරි සංගබෝහධදි අභය අගගබෝධි පලවිනි අගබෝධි රජත්තුමාගේ සෙල්ලිපියක් ඒ සෙල්ලිපී තියෙනවා හිමති චද පුන මසි කළ වචනයක් හිමති චද පුනේ මසි හිමති කෙලකැන හේ මන්ත මාසේ හිමති චද පුනේ මසි එතවට ඇ හේමන්තය කියල එ අපි දන්නවනේ හේමන්තය සාමාන්‍යය හ කිය වන්නේ රිතුවක්නේ එතකොට හේමන්ත මාසය කියලා එකල්ලො සල කල්ල තියෙනවා. එතකොට හෙමත්ති චද්ද පුුණේ මසි කියල කියල කියන්නේ හේමන්ත මාසයේ චන්ද්‍රයා චද පුනේ පුනේ කියල කියනේ චන්දයාගේ පපුර්ණ පක්ෂේ. එකඇන්නේ පෝයට් මෝරණ කාලේ.පුූර්ණ කැනේ ප දක්වා කාලේ ප පන ඕෝ පස නෙමේ පුර පස. එතකොට එතකොට ඒ දිනය සඳහන් කලා තිනෙ හිමති චද්ද පුුණෙ මසි. හේමන්ත මාසයේ. පූර්ණ චන්ද්‍රයාගේ වකවානය තමයි මේක කරන්න කියෙන එක තමයි කියල තියෙන්නේ. චන්ද්‍රයා තමයි අපි පදනමක්හටඒගේ ඒට හා සමාර්ථාව හුඟක් දෙවල්ති සහරු බොහෝ රජවරු සහරණ බොහෝරජවරු නමවැනි සතවර්ෂේදි පමණ දැ සෙල්ලිියයක් එහෙම කොටවන කොට. සෙල්ලිපිය කෙටවූේ නිකක් නෙම මොක් කරරි රජකීය පණිවිඩක් දෙට එක්කු දීමනාවක් පූජා කරඩේ වගේ දෙේකරම නැත්තං නීතියක් ප්‍රකාශයට පත් කරන්න හතරවෙනි මහිද්‍ර රජතුමාගේ වේවල් කැටිය සෙල්ලිපිය වගේ එතට එතරත් දිනේ දැමීම ඉතම වැදගත්. එතකොට දිනය දානකොටඒ රජවුරු දාල තියෙන්නේත් ඔය විදිහටම මැදන් අව දසවක් දවස් මැදින්, අ දසවක් දවස් මැදින් මාසේ අවපක්ෂයේ දහවෙනි දවසේ අවට යන දහවෙනි දවසේ තොට තව පහක්කින් නපුොරට යන් එතකොට මේකෙන් අපට පේනවා මේ විදිහට තමයි ඔය චන්ද්‍රමාස ක්‍රමය අනුගමනය කරලා තමයි අපි කාලය ගණනෙක් කළේ එතකොට අපි දරුවවා හගෙන ඉන්නවා නගේ මහත්මයා දර යොමු කල්ලා තියෙනවා නම් එක හන්්ඩ අප අපේ ක්ෂාවකය කාටත් අපි කියන්නේ අපට ඒ දිනවකවානු ගණනය කිරීම පිළිබඳව අපේ අත්දැකීම අඩුම්මත් තර්රමේ අවුරුදු දහදාහක් පාලුස්ථාහක් නම ඉටත් පසු පසට යන්ඩ ඉඩකඩ තියෙන බව දැනට අනාවරණය වී තිබෙන පුරාවිද්‍යාත්මක සාක්ෂවලින් පේනවා එක ලකාවේ ලංකාව ලංකාවේ ලකා තැන් උදාහරණයක් මං කියන්න දැන් ඔය නාරම්මල නෙමයි අලව්වේ දල නරම්මල යන පාරේ තියනවා හක්බෙලි කන්ද කියලා කන්දක්ද. අතන ආරන්නයෙකුත් තියනවා. මේ හක්බෙලි කන්ද ආරන්නේය මැතින් ගිහිල්ල මේ හක්බෙලි කන්දට නැන්ගට පස්සේ ඒ කන්ද මුදුනෙ තියනවා ගල්ගුහාවක් ගල්ගහක් දෙකත් තියනවා. ඒ එක ගල්ගුහාාවක තියනවා ගලක කොටලා ඉරි වගයක්. ඉරිසංකේතයි තිත් සංකේතයි. පසේ අපි ඒ එක පිටපත් කර පිටපත් කල අපික ධ්‍යනය කළ දැන්ට ප්‍රශයට පත් කරලක් තියෙනවා මේ දිහා බැලුහම ඒකේ ඉරි සහත්තිත් ලකුණු කල්ල තියෙන ආකාරයේ රටාවක් තියෙන කෙටහිරක් දිගයිරක් කෙටීරක් දිදරක් ඒ අතරතුර තිතක් තිද්දකක් අධි වශයෙන් යම්කිසි රටාවක්කට තමයි මේ තිත් සහ ඉරි ලකුණු කරලා තියෙනෙ. එතවට ලෝකයේ ලංකායි පමණක් නොයි ෝකෙත් මේ වගේ සටහන් තියනවා. හ එවන විද්‍යාත්මක විදිහට කාල නිර්ණය කලත්තියන දිනවක්වානොහොවෙලතින සමහර වරදු විසිදාායි ඉස්දාායි හතලිස්දාහයි එමත් ගෙල්ලති යනවා හැත්තදාහට ගේවත්තියන. එතකොට මේ වගෙන අධ්‍යේනය කරපු විද්වත්තු ෝක ඉන්නවා. මම එක නමක් මතක් කරන්න එලෙක්සන්ඩ මාශක් එලෙක්සැන්ඩ මාෂැක් අන්තර්ජාලයට ගිහිල්ලා එලෙක්සන්ඩ මාශක් කියලා යෙදුවත්. මාශක් මහත්මයන් ලියපු ලිපිලේ කන ගනාව අපට හොයා ගන්න පුලාා ඔහු ශේෂයෙන්ම පරේෂණ කළේ මේ මනුෂ්‍ය කාලය සලකුණු කිරීම සම්බන්ධයෙන් මොකක්ද අයට තිබිච්ච දැනුම හා සංවේදනය කෙනෙ එතරය හුගක්ව ලියල තියෙන ග පන්නනලතියෙනවා මෙන්න මේමයි මේ ඔක්කොම කලලා තිෙනෙ චන්ද්‍ර චන්ද්‍රයාගේ ගමනනානු තමයි මේ ලකුණු කරලා තියෙන්න්න කියෙලා ලියලතියෙනවා අපේ රටේ දර පිරටවල්ලල මාශයක් අපේ රටේ ගැන පර්ේෂණ කලනෑ නැත් අපට පේනවා දැන් මේ වගේ ගල්ලවල තියෙන ඉරිකෑලි තිත්කෑලි අපි නොසලකාහෙරිය අප ඒවා ගැන මෙතෙක් කාලෙකට වැඩි අවධානයක් යොමු කරල තිබුන් නෑ අපි විතාම පුරාණ කාලය ගෙන හොයනකොට අපේ වැඩි අවධානයක් තිබුණේ ගල් මෙවලම් එතකොට කාස් දඩයන් කරපු සත්තු ගැන හොයන්ඩ ඒවගේ දේවල් ගැන තමයි අපේ අවධානය වැඩිපුර යොමුවෙල තිබුණේ නමුත් දැන් අපට පේනවා මෙවලම් ගැන අද්‍යනය කිරරිීම තාක්ෂණයට අයිති දෙයක්. ආහාරය ැක හම ගොලන්ගේ ඇපිම් කමේ ගැන නමුත් එෙගුලන්ගේ බුද්ධිමය ඉතිහාසය ගැන හොයන්ඩ අපේ ලොකු ෑමත්තිබරේ නෑ ඉතින් මේ මේ තිත් ඉරි කෑලි ඒවා ඔක්කොම මේ අපේ අපේ තාම ඇත කාලෙක හිටපු මුතුන් මිත්තන්ගේ බුද්ධිමය ඉතිහාසේ තෙරුන්ගන්න ප්‍රජානන ඉතිහාසය කළ තෙක්ට කියන ඒක තේරුම් ගන්න අප හුඟක්ව දක් තින් නොන් ම කියන්නගේ අර මේ හක්බෙලිකන්ද ගල්ගහාාවේ ගලක කොටා තිබෙන ඒ තිත්සහ ඉරි ඇලෙක්සන්ඩර් මාශක් විසින් කරලා තියෙන විශ්ලේෂණවලට සමාන්තර කරලා බැලුවොත් අපට පේනවා මේ හක්බෙලිකන්ද තියනෙත් මීට අවු එක කල නිර්ණය කල නෑ හක් බෙිකන්ද නමු අපි දන්නවා ඒක හම්බෙලති නවා ගල්මවෙලන් මෙහෙම සිප්පි කටුකෑලි හම්බෙලතියනෝ ගොළු බෙලිකටු කෑලි දෙක වන්න ඇතිව හක් බෙිකන්ද කලා කියන්නට හේතුර. එතකොට මේක පාග ඉතිහාසිකයි. එක ඇන්නේ මේ ලිවීමල් කිවීම ප කියියවන්ඩ කලින් ඇත කාෙක අපි හිටපු මිනිස්සු තමයි මේ ගල්ගුහව වාස භූමිකරගෙන තියන්නේ. එතකොට අපිට තේරෙනවා ඒම නිස්සු තමයි මේ ගලේ ඉරිකෑලි අරෝමයෝ කොටලා තියෙන්න කියෙන දේ. එතු අපි දැකනේ බාධාහයනෙ තිබිච්ච ූපි එතකොට මේවා ඔක්කොම මේ කාලය හැඟවීම සඳහා, විශේෂයෙන්ම ය හක්බෙලිකන් දෙ තියන රේකා සටන් හා තිත්සටහන් කාලය ගණනය කිරීම සඳහා කරපු ඉදිරිපත් කිරීීම කියලා අපට පෙට. එනිසා අපේ රටේ අය හිටපු අපේ මුතුන් මෙත්තන්ට කාලය ගණනය කිරීම පිළිවඳ හොඳ ලොකූ අත්දැකීමක් තිබුණම්. අනිත්ත එගෙනුවන් අපි දන්න අන්ඩුරාධපුරේ මහාපාලී දානශලාව කියන තැන අපි කතා කරනවායගේ මහපාලි දාන ශලාාවව ගැන ඉදිරියට මේ ධනශාලාව ගාව තියෙනවාන අර මේ සූර්ය තැටියක් සන්ඩායිල් කලකන් කාලය ගරණය කරන්න එකන මධ්‍යහනය දැනගන්ඩ දවල් දොල්ලාහ ිය නෑ තැටිය කිය ල ති කියෙනවාන එතකොට ඒ වගේ කක් තිබල තුළට ඒ එකයන්නේ එහෙම එකක් හදන්ඩ නං එකයන්නේ සූර්ර්යා ඒ ෙවනැල්ල සූර්යාගේ ආලෝකයේ නිසා ඇතිවන වස්තුවක හෙවනැල් ඡායාව පාලනය කරන්න ඒක රටාව අඳුරගණඩ නම් අපට සූර්යා මුදුන්වීම සූර්යා පැෑීමේ අක්ෂාංස දේශන්ස අංසක ගනම් පළඳ ලොකු දෙනුමත් යෙන්න්න ඕන හ ඒගන පරේෂණ කරපු විද්වත්තු වයින් නො ලෝකෙ බොහෝ තැන්වලේ වගේ සන්ඩාල්මතා සූර්ය තැටි මේ හොයා ගෙනත් තියෙනවා. ඉතිං මෙහම බැලූහම සමස්තයක් හැටිට ගත්තවොතුන්. අපේ අර ඒ ප්‍රශ්නය මතුකරපු දරුවට කියන්න තියෙන්නේ. අපි දැන් පාවිච්චි කරන කලැන්ඩර ක්‍රමේයට කලින් අපි පාවිච්චි කරේ දැන්තියන කැලන්ඩ ක්‍රමේ සූර්රයාගේ ගමන පදනම් කරගෙන අපි කතා කරන්නේ අපට ඊට කලින් තිබුණේ චන්ද්‍රයාගේ ගමන පදනම් කරගෙන කරන කටයුත්තක් එතකොට අපිට ඔය චන්ද්‍රයා අමාාවක චන්ද්‍රයා නොපෙනෙන දවසේ ඉඳලා චන්ද්‍රයා හොඳටම පේන දවස පසලොස් එකක දක්වා කාලය පුරපක්ෂයටත් ඊට පසේ අවපක්ෂයටත් අපි දන්නවා දසවක් දවස් තියවක් දවසෝමකගේ අපි හදාගෙනති. මේ කරමේයට තමයි මේර එහෙම කරන්න හේතුව තමයි මේ ගස් කොළංවල පලදැරීම මල්පිප හා සම්බන්ධයෙන් චන්ද්‍රයාගේ ගමන හුගක් බලපානවා එල මිනිසුන්ගේ චකයන් මිනිස්සුන්ගේ චකය මිනිසුන්ගේ චක්නොයකුත් ජයව විද්‍යාත්මක චක්‍ර රුදුරධාවනය ඒවගේ සම්බන්ධයෙන් තියනවයි කියලා ඇැම් විදධම දවත්තු කියලා තියෙනවා හෙම ඒවිදි චන්ද්‍රයා නිසා තමයි වඩදියබාදී ඇතිවෙන්නේ එතුවට චන්ද්‍රයාගේ බලපෑම යම් කි චුම්භ ශේෂත්‍ර හරහා ෝ මොකරි ක්‍රමයකට මංගේක ගැන කියන්නට හරිට දන්නේ නෑ. චන්ද්‍රයාගේ බලපෑම ප්‍රතිීට තියෙනවා. ඉති ඒනිසා තමයි මේ ජීවිතය පවත්වාගෙන අන්්ඩ චන්ද්‍රයාගේ බලපෑමක් තියෙන නිසා චන්ද්‍රයාගේ ගමන පදනම් කරගෙන තමයි අපි අපේ කාලය මැනීමේ ක්‍රමය පුරාණ කාලයේදී පාවිච්චි කල්ල තියෙන්නේ වගේම අපි කියන්න ඕන අපට ආවනික වෙච්ච අංක අපට තිබුණ අප අපි ද කර කරන්න කිවයි වගේ අපි දැනටම දාවනි ශ්‍රීණය පොතේ ඉතිහාස පොතට දාලතියන ඔයේ ඉලක්කං ගැන අපට ආවනික ඉලක්කං තිබුණ ඉතින් ලබ ලබනට කතා කරන්න පුළන් ඉතින් ඒවිදිහට අපිට පැදිලි කල්ලා දෙන්න පුළුවන් අපේ මුතුන් මෙත්තන් ඉතා මැනවින් මේ කාලය ගණනය කර ගැනීම දැන් අපි මහවන්සේහෙම කියවනකට කියනවා සමහරවිට යම් කිසි තැනකින්දලා යම් කිසි තැනකට තියෙන දුර ප්‍රකාශ කිරීමටත් ගන්න ඒ දුර ගමන් කිරීමට යන කාලය. ඒ කාලයෙන් තමයි කියන්නේ මෙන්නවෙච්චර දුරක් මේකේ තියනවායි ඒගේ කියරවා අපි. ඒහින්ද මේ කිසියම් ජාතියකට ඉදිරියට යන් බෑ කාලය වගේ දේවල් මැනගණ්ඩ මම්මක් නැත්තං. අපි හැම දෙයක්ම කරන්නම කාලය හා අවකාශය කියන මාන දෙක ඇතුලේ. න දැන් අපි ඇවිල්ල කිවොත්තේ මන්න අතන අනතුරක් වෙලායි කියලා අන්න අනතුරක් වෙලා කියලා කිව්හම අප හන ප්‍රශ්න දෙකගත්තියෙන කොතනද. ඒහන අවකාශයේ. කොයි වෙලාවිද එක වෙලා තියෙනෙ කියැන්නෙ කාලය. ත අපට යමක් තේරුම් ගන්න නං කාලේ හා අවකාශය අවශ්‍යයි. කාලයහා අවකාශය නැතුවයමක් කිව්හම අපට එක තේරෙන් නැතුව යනවා. එඒ ඒ නිසා. මෙ සිස්ටාචාර ගුඩන ගෙනනකොට සිිස්ටාචාර ඉදිරිට පවත්තාගෙන එනකොට ඕනෑම සමාජයකට කාලය මැන ගැනීම සහ අවකාශය මැන ගැනීම ඉතාම අවශ්‍ය වැදගත් කාරණයයක්ම් බවට පත්ව වවා ඉතින් අපි අවුරදු දහස් ගණනක් එසේ සිිස්ථාචාරය පවත්තාගෙනපු සමාජ තිනිසා අපටත් ඒවාගේ ක්‍රමවේදයක් තිබිච්ච බව පෙන්නන්ඩ වූමනා කරන සාහිත්‍ය මේ සාක්ෂීත් පුරාවිද්‍යත්මක ක්ෂිත් තිබෙන ඊට අමතරව ම අපි මේ පාවිච්චි කරන දැන් අපේ ඉදින කැලන්ටරය එක්දදාස් පන්සිේ අසුදකේ දී ග්‍රෙගෝරියෙන්න්ට පා් පහන්සේ වින් ඒකෙන්නේ ඒ ප්‍රදේශයට අනුමතරලා ඉටවස ලෝකයේම පිළිගනීමට ලක්වෙච් කැලන්ටේ ඇත්ත විදරටවල් වි දිවිහට විේශෂය අද මේ අධිරාජ්‍යයට එක කැලන්ටරක් පවත්වගෙන අන්ඩවුන ඕවන එක පෑගානක් යොදාගණඩුවුණ. දස් වන්සේ අසු දෙකේදී තමයි අප පුතාට සහ නිකුත්තයට කියන්නේ මේ අලුත් කලඩරයාවේ ඒ ඕකේ නවකාර්මික කරණේ ඉතාමත් කලන්ඩර් දින සහ කාලය ඉතාමත් සුක්ෂම විදිහට මේ නවකාර්මික කරණයට මේ හරෝගත්ත තැනක්ති නොනෙස මේ බොහෝ දෙනෙක් ඒ පිළිබඳ මහිතන්න වැටහීමකුත් නෑ චන්ද්‍රමාසය අනුව ගියොත් අවුරුද්ධට මාස දහතුළකට ආසන් සංක්‍යාවක් කෙනවා. හැබැයි චන්ද්‍රමාසට තව දවස් එකක් හරි දෙකක් හරි එකතු කරලා හැදුවම එන්නේ අවරුද්ධට මාස දුල්හ තුහයි. එතකොට නවකාර්මික කරණයේ දී ආයතනවලට පඩිගිවන්නවෙන්නේ මාස දුල්හයි ොට ඒ එකක හින්ද තමයි විශේෂෙන්ම යුරෝපයේ නවකාර්මි කරණය වෙනකොට හැම මාසෙම චන්ද්‍රමාස ක්‍රමේ අමත කරලා මේ දවස් දෙක දෙ දෙක හෙම කලන්ට්‍රේට දාලා මාස දොලාකට හැදවා හැබැයි තාමත් සමාරායතනවල මෙ මමාස දහතුළනේ පඩිය ද දෙනවා දන 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 ටල් ල හර ක් ත් න් මග ෙම්බර් මාසට පඩි දෙක්ද පික් දෙන ර කියලා දෙනවා ඒ ඒ ඒ සූක්ෂම් විදියට නවකාර්මික කරනේදී මේ කලන්ට්‍රේ සකස් කරගත් ප හින්දා වෙච්ච. වින්නඉයක් තමයි කට ඒ හරිස අපි ඊළන් කාරණට ඒකව විශේෂෙන්ලස මේ ඔ කාලය සහ චන්ද්‍රමාසය සූරය මාස්සය ගැන කියනකොට මට මතක් වුණේ මේ පිරිමියා සූර්යාට සමාන කිරීමත් කාන්තාව චන්ද්‍රයාට සමාන කිරීමත් සෞන්දර්යාත්ම කාරණය පමණක්මන මේ එකලොකු විද්‍යාකුත් තින මේ ඒකමස තවත් අපිට ප්‍රශ්නයක්ෆේස්බුක් කොස්සේ යොමුකරපු අප හිතවතෙක් නෝ ලිත් සිරිවර්ධන කියලා මේ ස ලංකාව ආදිි සුනයක වගේ සාධක අන්තපුරේ තැන්පතුවලින් ප දරනි කළ මහට හම්වෙලා තිෙනවා නේද කව අපි කිව ගෙන අපි කලින් සඳහන් කල තියනොකට තව පොඩි පැහැලි කිරීමක් කරන්න ඩුවම න රත්න පුර තැන්පත්තවකකි වූහම එකට ලොකු ආර්ථයක් ෙනවා. ඒ බොහ විද්‍යාව පැත්තට යන්නේ ඇත්තෙම්ම මේ බෙල්ලම් බැදිි පැලස්ස කියෙන ස්ථානේ. අද බෙල්ලම් බැඳි පැලස තියෙන්නේ උඩවලව රක්ෂිත වනන්තරය ඇතුළේ. මේ උඩවලවේ රක්ෂිත වනතර ඇතුළ යෙන බෙල්ලම් බැඳදි පැලසකෙන ස්ථානය කැනීමේදී තමයි ආචාරය පPි දැරණය කළ මාත්මයට ගෘහශෂිත කළ සුනකේකුගේ කටු හම්බෙල තියෙන්නේ. එතකොට ඒ හත්මයා කාල නිරණයකරු පහැටියටේ අවුරදු හය ස් පන්සියක්ක තර පරණයි කියල කියයනවානම ඊට පස් අප ඊට පස්සේ මේ ඒ බෙල්ලමඳති පැලෙස්ස කාල නිර්ණය කළලා ඉට වැඩිය පැණ කාලෙකට අයිති බව සනාත වෙලත්තියනවා ඒ බෙල්ලම් බැඳති පෙලසට අමත්තලව මෙ නිල්ගල ගල්ගුහා වෙනුත් සුනකයකුගේයි සැක් විශ්වාස කළ හැකේ ඇන්ද මේ කටු ලැබිලත්තිය නති අපෙන් පේනවා අපේ රටේ අවුරුදු හයදා හා විතර වෙනකොට ග්‍රහස්විත සුනකයන් හිටියයි කියලා මොකද ඒවා අපේ කැලෙන්න සුනකෝ අපේ රටේ නෑ කැලෑ සුනකවෝ කියෙන අය අපිටින්නේ මේ නරි ඇතට නරිත් බල්ලුවගේ පේනවා හව ඉති නමුත්ත ජලීතිකාවේ දෙගොල්ලම අපි හදුව හදනවා හු එනිසා කැනිිඩ් කියන වර්දය. අදඉන්න සුනකයා අඳුන්නන සත්ව විද්‍යාත්මක නමේ කැනිඩ් ැමිියාරිස් කියන එක. තුර කැනිඩ් තමයි ඒගොල්ලන්ගේ පරම්පරානාමය. එතර අපේ වයිල් කැනිිඩ්ස්ලා හෙමනද කැලෑවල ඉන්න කැනිඩ්වර්ගේ සත්තුව අප රට නෑ ගහත් වාර්තා වෙලානෑහ. තිේනිසා ගෘහස්්‍රිත සුනකේ අපට ලැබෙන් ෝන පිට රටිගතින් දැනට කරලා තියන පරේෂණ අනුව අපට පේනවා මේ මේ සුනකයා අපට ලැබුණ අක්දදිග අසියාව පැත්තෙන් කියලා මොකද. අපේ රටේ හිටියර නගුට කැරකිච්ච සුනකෙව් දැන් නෑහෙම අයියෝයා ගන හරි කලාතුරක ීම කවලං වල කවලං වෙලා ඒයයි වෙන වෙන හැට තලවට ගිල් තිය නමුත්තර අපේ පල්ලොත් බලට ගීලඒ ගොල්ලගේ අනන්න්‍යතාව නැ නැති වෙලා ඔ සුනකයන්ගේ අනන්න්‍යතාව නැති වෙලා ඉතිං ඔය නම වනිසත වර්ශය සෙල්ලිපිවලනුවන් ලියල තියනවා ඒ පන්සල්වලට දීපු දීමනා කවරුහරි ඒවට හිතකර දිහට ඇගිලිගේ හොත්තහෙම ඒ කරපපුවාය මතුවාත්මේ බලු කපපුට වෙනවායි කියලා අන්න ඒ සෙල්ලිපිවෙල කබල්ල ඇඳල තියෙන සුනක ඒ සුනකයන හොදටම සරපිලයක්ක් ව නුට කැරකිච් සුනකේත් මයින එකක අපට ේරව නමින් සතවර්ශය වෙනට හිටපු සුනකයන්ගේ සුරූපය කොහොමද කියලලා වැඩි මහතනෑ කෙට්ටූ බොහොමමනිකා අර සැරපරුස වගේ එන්න සුනකෙක් තමයි ඇඳලතයෙන තින් අද ඒවාගේ සුනකෝ අපේ රටේන නමුත් ඔෝස්ට්‍රේලියයාාව නොවේ ඩිංගෝ කියනවර්ගේ සුනකෝ ඒ අපේ හිටපු ආසියානු සුනකයන්ට සමානකමක් තියෙන්ෙන පුළුවන්කමක් තියෙනවා මේ අපේ අපි දැන් ඇති කරන්න ඔය ජර්මන් ෂෙෆර්ඩස්ල වගේ සුනකෝ ගොඩාක් මේ ගොළු යුරෝපය පැත්තයෙන්ක් තමයි අපිටාවේ ග්‍රේ හන්ස් ග්‍රේ ෝොල්් දුබුරු ගුරකෑන්ගෙන් තමයි ඒගුල්ලෝ ග්‍රහස්විත කරල තින නමුත් අපිේ අපේ සුනකයෝ අප අපේ රටේ හිටපු සුනකෝ අग्නදිගසියාාවේ සම්භාවය වෙලා තමයි පසුකාලක මේ ඉන්දියාවටත් ලංකාවටත් ප්‍රචරය වෙලා තින තිේ හත්ම කියප හරි බෙල්ම රත්නපුර බලංගොඩ බෙල්ලම් බැඳදි පැලසසිෙන් තමයි ඒ ග්‍රහංस्විත सुනක සම්බන්ධ සාක්ෂි පී ආචරය පපी දරनेග මාහත්මැට හමුණේ ඔව අපිට ඉන්නන්නේ ගේ වල්වල ඉන්න බල්ලු මිසක් වල් බල්ලු නම දැන්හයි වල් ඇඩිච්ච බල්ල නනින්නස තව මේ යම්සිේලාක්ට තිය හිද තවත් වැදගත් ප්‍රශ්නයක් අපිට දුරකතමය මාර්ගෙන් මේ වගේම තාතකෙනෙක් ඉදිරිපත්කරු ප්‍රශ්නයක් මේක බොහම සානුකම්පිත ඉල්ලිමක් තියෙන්නේ මේ ළමයින්ටදැන් ඉතිහාසය මතක තියෙන්නේ මේ ස කියල විදදිට ක න ො ක් ොක ඔ ේ පස්ස ගරුවර ප හම ල ර මොක ඔහ මයි හම බ හමුව ැන ඔබ නිරතන ප්‍රශන න ති ය පෝෂ සේ ප ද කරන්න ලා පොත්වවා දැන් පසල් ත ට පත් ග කෙසේ වෙතත්ඒ ප්‍රශ්නය හලලා තිබුනේ. අපි වි යගන්ඩ ගේ සති අපි නවශිලා යග ගැන කරග මේ ප්‍රශ්නාව මේ වගෙන පාසල් පොත්්තලත් තියෙනවා. අනේස පොඩ්ඩ පොඩ්ඩ මානවයාගේ අදදක්වා ආපු යුග ගැන පැහැඩලි කිරීමක් කරන්නගෙන ඉලීමත් තියනවා. ඔවු අපි බොහෝ දෙෙකුට අපි දන්න ලුශ්වවිද්‍යාල මට්ටමේදී උනත්න් මේ දරුවන්ට කාලය පිළිබඳ මෙම ප්‍රශ්නයක් තියනවා. ඒ යුග සම්බන්ධය. මොක අපේ දරුව හෙම කැමති නෑ ඔය යුග වාර්ෂ මතකතියාගන්න කැමති නෑ ගපුණක් කැමති නෑ ම ගන්න න අවන්කෝ අපේ හදවති මක තියාගන්න කැමති අපට රසවද දෙවන වදේ වන ම තයි. අංක වර්ෂය මතක තියා ගන්න ය කියන එක හරි නීරස දෙයක් ඉති අපි තහණ්ඩෝන මේ පොතක් බල ඉදනගන්නඩ පුළුවන් අග ටිකක් මොකට ද අප බලෙන් ඔල්ලිය දගෙන හෙම ූමනාකුත්න යන්ත්‍රේක එකකතුර ඩු කරන්න ට වැඩ ප්‍රශන සදන්න පුළුවන් තාක්ෂණ ඇති කට චක්්‍රර න ප එක තමයි ද ගුච් ලස ජනකවිය පටනන එක අලුත්තයෙන් හිතන්ඩ ූමනා කාලයක් තිය නවා අයිතිං ඇත්තෙම මේ කාල් දැන් දරු. කාලේ වුනත් මතකතියාගණඩ නම් අපි කාේ මතගතියග හොඳ නිමිත් අත්දෙන්ටන මේකයි කාලයක ඉති හරිම යහපු ප්‍රශ්ට අපි සරල උත්තර දෙමු දැන් ලමයිට උගෙන ගණ්ඩගයාම පුරාශිලා යුග මධදශිලා යුග නවශිලා යුග ඔහොම කිය කිය මේ එක යුග යුග යුගතියනවා. ප යිතිහාසික යුග මූල යිතිහාසික යුග ඉ ඕවාර දීර්ඝ කාලයක් තිස්සේඒ ඉදැගත්ත අ නම් තර ලොක ප්‍රශ්නවෙන්නේ නෑ හෙමයටත් ප්‍රශ් වන ලා ලුත්තියවා. තිේසම පාසල්ල ඉන්න දරුවන්ට මෙව ගන්න ගේෑම අනිවාරයෙන්ම මහ ව්‍යකුල තත්වයක් ඇති වෙනවා. හිනිස අපේ හිතවත්ේ ගුරු මහත්ම මහත්මීන් මේක ගැන හොඳට කල්පනා කරලා ඒ ගැන ප්‍රායෝගික විදියට වැඩටුතු කරනන් තමයි ඩා හොඳ වෙන්න දරුවන්ගේ වෝධාන දිනා ගන්නඩ. ඉතින් අපේ කාලය කියන දේ මැනලතියන්නේ ගැන මනුෂ්‍යා අයිති කාලය. මනින් පදනම් කරගත්ත ප්‍රධානතම නිර්ණායකය තමයි මිනිසා විසින් දියුණු කළ සස්ෘතිය ඒ සංස්කෘතියට සාපේක්ෂව තමයි යුගයක් නිර්මාණය කරන්නේ. එතර සංස්කෘතියත් කුමන දෙයක් ද සෘ සංස්කෘතියට අන්තර්ගත්ත ප්‍රධානතම සංගටකය තමයි තාක්ෂණය. ඇතෝම තාක්ෂණ එනම මේ වචන තක්ෂණය අපි තාක්ෂණය කියලා කියන්නේ එක්තර ව්‍යාකරණ ප්‍රයෝගයක් අනුව තක්ෂණ කියලා කියන්නේ වඩුකර්මාන්තයට සංස්කෘත භාෂාවෙන් එතකොට තක්ෂණ කියන්නේ වඩුකර්මාන්තයට එතකොට වඩුකර්මාන්තය වැනි අනිත්දේවල් එතකොට එතකොට අර වඩුකර්මාන්තයට කියන තක්ෂණ කියන වචනය අපි ක්ෂණ කියලා ගන්නවා තු වඩු කියන ගල්වඩු ලීවඩු ලි වඩු දැවවඩු කර්මාන්තය තමයි තක්ෂණ කියලකිලේ එතකොට තක්ෂණ කියන වචනය ඒ උච්චාරය කරන අමාරුවණය වුවන් අප අපේ නෙමේ පෙරදිග තියනවා සිරිතක් ඒවගේ අකුරු ආවහම එක දීර්ග දීර්ග පාවිච්චිකන්නු දැන් නගර බවට පත්වීමේ ක්‍රියාවරය හරිනන් නගරී කරණය න අපි කියනෙ නගරී කරණය කලන්න මේ නාගරරී කරණය කියලා එතවට මේක එක්තරා ව්‍යාකරණ ප්‍රයෝගයක් මේකට කියනවා අත්්බුහූත තත්්භව කියලා අත්බහූත කියලා කියනෙ නැති දෙයක් තත්්බව කරනවා තියෙනවාගේ කියනවා ඒක එක්තරා අ ව්‍යාකණ ප්‍රයෝගයක් අත්්භූත තත්්බව කියලා එක සංස්කෘතය කියන ති අපි ඔය නගරී කරනය නාගරී කරනය ගලා කියනෙත් අත්භූත භාව තත් බහව කරන. තක්ෂණ කියන වචන තාක්ෂණ කියනෙත් අත්්භූත භාවේ තත් බහව කරනවා. එතකොට මංකිව්වා මේ කාලේ මනින්නේ තාක්ෂණය පදනම් කරගෙනයි කියලා. එතකොට මිනිසාගේ තාක්ෂණය පටන්ගත්ත යුගය පොදුවේ ගත්ොත් එහෙම කියැෙ ගල් යුගය. ඇයි මිනිසු වැඩකරේ තාක්ෂණය ගල්ල. සේ මේ කාල ගැන කතරනට කාලපොඩ්ඩ රසලා තිනාවවි ප්‍රෘතිහන ගල්ලු ග පී දට ජාතිටාව ඔබ ප්‍රෝෘතියහන ගමන් අපි තේකබ්ලිවාිආය අපේ වැඩසහනට එමු මේ අප ය ඩිස්ක්‍රප්ෂන් එක අපේ ඊමල් සහ අපපට ්‍රශනය වන්න පුළන් කරම සවි විශාල පමානයක්ති න හමනත්ත කමෙන්ටයක් විදිහර ුුණ ප්‍රශ්නයම කරන්න පුලන් පිම මකිවාගේ මිශේෂෙන් අප ය වැඩසන හනා අනරබන උද විය නිරන්තර සක්‍රීිය ප්‍රේක්ෂකයක් බව අපිට පෙන්න්න අඩුමගන පොඩි මෝජයක් හරි ඔබේ කමෙන්ට් එකක් විදියට පල කරන්න එතකොට අපි දන්නවා ඔබ බිතෙක් උුණුසුම්ම මේ වැටස රහනත්තක ඉන්නවා කියලා සස්පි අරදැෙන් ල්යුගේ ගැන පැහදිලි කරගෙන එන්නකොට ොමයි ප්‍රෘතිවලට අල එතකොට අපි කතාව පැහැදිලි කිරීම කළේ අපි මිනිස්සුන්ගේ සංස්කෘතික දියුණුව එම ඇත්තම් මිනිහාගේ ඉතිහාසය කියන එක නොයෙක යුගවලට බෙදල තියෙන්නේ ඒ මනුෂ්‍යයාගේ සංස්කෘතිය දියුණවෙච්ච ආකාරය පදනමක් හැටියට අර්ගෙනයි කියලයිීමන් සඳහන් කළේ. සංස්කෘතිය නොත්න් වඩාම් ප්‍රධාන අවධානය යොමවලති එන්නේ මිනිසුන්ගේ තාක්ෂණය වෙනස් වෙච්ච ආකාරය සඳහන් කරන්න. එතකොට මමකිව්වේ මනුෂ්‍යයා දැ අපි කවුරුද්දන්නවා යහගෙන ඉන්න අපේ දරුවෝ විශේෂයෙන් දැන් සාමාන්‍ය පශන නරවා ප්‍රශ්නයක් විදි්‍ර මේ කාවේ සාමාන්‍ය පෙළ විාගෙල්ලිය අන් ඉතිහාසේ බලාගෙනඉන්න දරෝ. ඒ විතරක් නෙමැයි අද නුවන් මුහගක්ලොක ඉල් මක්තියනට ඒ. මහත්නෙක් කතා කල් කිව්වා පුළුවන්ද උදව් කරන්න කියෙල්ලා මේ ළමයි හරි ආසයි විද්‍යාත්මකව ඉතිහාසේගෙන ග්ඩ පොඩිලමයින මේ විශ්ව විද්‍යාලි ශේෂයෝඒසා පුළුවන්ද වැඩ පුළුවක් කරන්න කියලා ඉති බොහම කැමැත්තෙන් එකට එකකඟ වනා ඉතිං මේ කහගෙනඉන්න සෑම දරුවෙක්ම මේ කාරණා කටපාඩන් කරන්න ඇතුව. ල්ල හිටන්නට පාඩන් කරන්න එපාගේ කිය මොකද අපි කරුණු ගන්න න එක නවත්තල සංකල්පව ගන්නන්නු දරූ හරි දක්ෂයි කරුණු හොයා ගණ්ඩ දරු දක්ෂේ කරන යා ගැන මේග අපටග අනිිකත්ට මේ අපේ අර අපේ හිතවත් ග්‍රනිර්මාණ ශිල්පියෙක් මේ පුංචිපුතා දෙවැනි වසලද කද? ඔවු ජාතන්ත්‍ර පසකටය සිහල් රචනල් ියන්ට දුන්න මාෝලනය කියලා වචා හැල්ල කියියලා ටචාහනොල් වෙක්වොයිද කර ගත්කම ඉහාස කිය සියමයි ීචතල ගෙරයින්න සිය කියල දෙනවා කියලා. ඒටන් සීය කවුද කියලා ටීච පස රචෝ මයි කියලා. න ඒ එක එහොඳ පනවිඩයක්ගැන සමාජයක් දැනුවත් කිරීම සමාජයක් ශිෂ්ට සම්පන්න කිරීම. සමාජයක භාෂා නයිපුුණ්‍ය භාෂා පරාගුණ්‍යයය හැම දෙයක්ම අපට ඇති කරන්ඩ පුළුව අන්ුවන්. අපි තේමාවන් අමත කරපු හැමවෙලාම වෙන්න අපි වි්ධ දෙවල් කතා කරන්නග අපේ ප්‍රධාන කතාව අමන ඉතිං මම කතා කර කර හිටිය අපි යුග බෙදල තියෙන්නේ සංස්කෘතිය පදනම් කරගෙන එකත් ප්‍රධානගේ තාක්ෂණය. එතකොට මනුෂ්‍ය පරිනාමය වෙන්ඩ පටන්ගත්තේ. මනුෂ්‍යයාගේ කතාව. කොතනෙද පටන් ගන්න කෙළ ඇහොත්තෙම අපට ගෙනියන්ඩ පුළුවන් ආපස්සට නිසක වශයෙන්ම අවුරුදු දසලක්ෂ දෙකහමාර හරිම ස්තිරයි දැං හැබයි අවුදු දසලක්ස තුනකට ගෙනියන්ඩ පුළුවන් සාක්ෂිත් තියෙනවා අපි කියමුත් දෙකයි දසම පායි දසලක්ෂ දෙකහමාරකට උඩදී අපේ මනුෂ්‍යයා ප්‍රරිමාට පවුලකින් එම නැත්තම් අපි කියනවා චිම්පන්සයකින් අප්‍රරිකානු චිම්පන්සියා යිමට පො පොතේ ඇති වාරත වානර කියෙන වචය නිවැරදි නෑ නැමුත් ප්‍රයිමාර්ට්ස්ල කියලා ක කියෑන්නේ ප්‍රරිමාටයෝ කියලා කියැන වානර පවුල්ල. එතකොට ඒ අයගේ මනුෂ්‍යයක් විදිහයට දියුණුවෙන්ඩ ආපු කෙනා මීට අවුරුදූ දසලක්ස දෙකහමාරකට කලින් තමයි ඒක උනේ කියන එක ලූකයේ දැ පිළිගන්නා දෙයක්. ඒ ගැන පර්ේෂණ කරපු ම විශාල දැවන්ත පෞරුෂයන් ලෝකේ ඉන්නවා. එතකොටට මේවා හගෙනඉන්න සමහර මේ අපේ හිතවත් ස්්‍රාව්‍යෝ මේවයි පාරට පිළිගන්න කැමති නෑ. ඉතින් කොහොමදේම කියන්නේ මොනවාදේවට තියන සාක්ෂි කෙ ෙම හනොයිතිවට සාක්ෂිතියනවා. ඒවා මේ ලකේ නොෙක් පුද්ගලෝ අදවෙන ොටත්. ලෝකයේ විද්‍යාගාරවල මෙ මිනිසාගේ ඉතිහාසය පිළිබන්ඳ පර්ේෂණ සිය ගැනක් සිද්ධවෙමින් තියනවා කවරරි හාරනවා කවරර වි්‍යාාර ජාන විශ්ලේෂණ කරනවා මොකදේ මනුෂ්‍යගේ ප්‍රභාවය ස්ොයාගැනීම අවශ්‍යයි. ගොද අවශ්‍යතාව මනුෂ්‍යට හැදෙන ලෙලරූග. ඒවට ඕමනා කරන ප්‍රතිශක්ති කරණය. දැන් අපි මේ කුරණා වෛරසයක් අපට දැන් ඇවිල්ලා ලොකු අභියෝගයක් වෙලා තියෙනවා දැන් එතකොට මේ මනුෂ්‍ය ජානය ඒ ජානයේ ඉතිහාසේ සයිලයේ ඉතිහාසේ අධ්‍යයනය කිරීම එවක් කරන පර්ේෂකයට ඉතාම අවශ්‍යයි ඉතිං අපි සමාජයට විද්‍යාවූගන්නන් රෝනනේ අපි විද්‍යාවූගන්න ඇැතු එක කරන්න අමාරුයි ඉතිං මේ අවුරුදු දසලක්ෂ දෙක හමාරකට කලින් ඇතිවෙච්ච ඒ විකරණය ඒ වෙනස්වීම දිගින්දිකටම දිගින්දිකට ඇවිල්ලා තමයි මේ අද ඉන්න අපේ රූපකාය නිර්මාණය වනේ මේමට තියන පුලන් නොය ආගමි කාර්ථනිරූපන වෙන වෙන ධර්ශනය කාර්තනය රූපන නමුත් ඇත්ත ඇති සැටියෙන් අප බලුවත් එහෙම තියෙන සාක්ෂයනුව මේ දේ මෙම සිද්ධ වෙලලා තියෙනවා එකන්නේ දැනට ලෝක සාක්කී ඕනෝටත් දැඩිය හම්බලා තියන්න මේකට මේකට ඕ ඔබඒ නැයි කියන නැ කියනට සාත හනාවාග පිගන්න පිළිගන්න එ එ මත තියන්න පුළුවන්නි සමාජයලු තරම් මත තියෙන පුලො නමුත් අපේ දේහකාය පීළඟට ලැබිල තියෙන පාශානීභූත ඇටසැක්කිලේ හිස්කබල් ඒවදිහා බැලුවට පස්සේ පේනවා මේ මනුෂ්‍ය තා දීර්ග කාලයක් තිස්සේ පරිනාාම වෙමින් ආවයි කියලා අපි දන්නවා මේ අදහස මුලින්ම කිවේ චාල්ස්ට චල් ඩ කියට කලිින් ලැමාක්ලා නො එක්කයිකි දම් කිවවා නමුත් ඒ මනුෂ්‍යාඉතාම සරල තත්ත්වයක ඉඳලා සංකීරණ තත්ත්වයකට ගමන් කරයි කායිකව වෙනස්වීමට ලක්වුණය කියන අදහස සංවිධානත්මක ඉදිරිපත් කරේ චාල්ස් ඩවින් ඔහර් බීගල් කියන නැවේ ගිල්ලා ගැලබ ගෝස් දපත්තුල්ට ගිහිල්ලා නො එෙක් දෙවල් එකතු කරගෙන ඇැවිල්ලා ඉදිරිපත් කලා ඔහු ගැන තින අපූරත්ය ම මේ එක්කම කියන්න දැන්ගය විශේෂෙන් මැවුන්වාදය පිළිගන්න ආගංවලට මේ චාර්ස්ඩවින්ගේ පරිනාවවාදය ලොකු පහරක් එල්ල කර කියලා ලොකු හාවක්කවා කැ හ චන ූජ මේ ඥානය සොයපු හැම කෙනෙක්ම යුරෝපයේ පූජකවජ කතෝලිකාආගම පූජකර මේ මැක්් එඇනරි කියලා පාද කෙනෙක්කට ඒ පාද ගල්ගුහාාවක් හාරලා මිනිස්සුන්ගේ ගහවන්දීගිය සතුන්ගේ යට කට හොයාගෙන දංකිව්වා මේ මිනිස්සු ජීවත් වෙලදේ එන්න මේ 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 සත්තු වන්දවේට කලින් කියලා හඒ පාද මැක්නරි එතර මේවාගේ මේ ඇත්තවශය ඇතරෝදැඟ නූතනය පිළිගන්නන්නේ සියලු ආගම පිළිගන්න දේ තමයි මේ චර්ල්ස් ඩාවන්ගේ පරිනාමෝවාදෙන් ආගම දර්ශනයට ප්‍ර ආගම තවත් ආෝගමත් කරකට පුළ පුළුවන් වෙන්නේ නිසා මේ චාර්ල්ස් ඩාාවවින් නිසින් ඉදිරිපත් කරපු පරිනාාමවාදය හෝ අපි මේ කතා කරන මනුෂ්‍යයාගේ ප්‍රගමනය කිසිම දර්ශනවාදයක තියෙන මූලිකහරයට ප්‍රතිපක්ෂ වෙන කතාවක් නෙමේ. හරි සමහරට සමහර ධර්ශනිකයවතුන් මේ අදහස් වෙන මුහුණුවරකින් පෙන්න ලතිෙන දැන් ඉන්දියාවේ විශ්ණු දෙවියන්ගේ දශාවතාරය කියන එක ගත්තොත්. ඔය පරශ අවතාරය කුර්මාවතාරය ඔහු මොහම ගත්තොත් එහෙම ඒවා සංසන්ධනය කරන්න පුළුවන් මේ මානව පරින්නාමේ නොයකුත් යුග සමඟරි. ැම අපිදන්නවා ජීවය හට ගන්න ජලය කියෙනාරි එතෝට මත්ස්‍ය අවතාරයයක් තියනවා ඊට පහස්සේ දිය ගොඩ කියයන්න උබේ ජීවී අවතාරයක්ත් තියෙන කුර්මවතාරය ඉබභග්‍යවතාරය හරි ඊළන්ට පරශ් අතතාරයගැන පොරව එකැ මිනිස්සු කැලෑ කැපුවා ලෝහ හොයා ගත්තා මේවාගේ මේ විශ්ණූ දෙවියන්ගේ දශාවතාරයත් අපට ඔන්නන් සංසන්ධනාත්මකෝ ගල පණ්ඩ පුලුවන්කම තියෙනවා මේ මේ යුගවල්ල තිබි්චේ සංස්කෘතික වෙනස්වීම් සමඟයි ප්‍රකාශණය සමඟ. එතකොට මනුෂ්‍ය මීට අවුරුදු දසලක්ෂ දෙක හමාරකට කලින් එහෙම දියුණුවෙන්න පටන්ගත්තාම පළවෙන්නට මනුෂ්‍යයා තාක්ෂණික කටයුත්තක් කරන්න පටන්ගත්තා කියල අපට පේනවා අප්‍රිකාවේ ලෝතගාවා කියන ගල්ගුහාාව එහෙම පරක්ෂා කරහාම පේනවා ඒ පුරාණතම මේ ප්‍රිමාටයාත් මනුෂ්‍යත් අතර හිටපු එක්කෙන. කිය ස්ට්‍රලෝපතික කල අපි දරුවගේ පොත්තුවල තියනවාවා ස්ට ලෝපතිික ගන ලෙලා තර ඔස්ට්‍රලෝපිතිකස් මෙවල්ලං හදපු කෙනෙක් නෙමේ ඔහු විටවැඩිය අමුතු තාක්ෂණයක් ඔහ පවිච්චි කරේ ඔහුප කළේ මොකද වතුරු පාරවාලල තියන රවුන්ගල් මැරිච්ච සත්තුන්ගේ අංකෑලි ඒවා රං ඇවිල්ලා ඒවෑන් තමන්ගේ කාරය කරන්න පෙළඹුණා තියනදේ පරිහරණය කරා ඒවට කියන දැන් පුරාවිද්‍යාවේ කියන්නේ පුරාවස්තුවලට ආටිෆෙක්ස් කෙල ඉංග්‍රීසියෙන් මානව කෘතිය. නමුත් මානවකරති ගැන මිනිසා හදපුවා ඇවැ පළවෙනියට පටන්ගත මිනිසු හදලනෙමෙයි තියෙන දෙයක් පක්්චි කරන්න ගත්තා ඒවට කියනව මැනු පෝට්ස් කියලා මැනු පෝට්ස් කියල එකට සිංහල වචනයක් හදල නෑ මොකද තු හදන්්ඩෝන නයැලුතෙන් වචන මැනු පෝට්ස් කිය එක ඉදිරියේද හදන්්ඩවයි වචනයක් ඒ කියන්නේ පරිහරණය කළ බාන්්ඩ් ගල් කෑලි රවන්ගල් ඒ වගේ එතකොට එකත් තාක්ෂණයක් තමන්ගේ වැඩේ කරගන්නට තමන්ගේ අත පය වලට අමතර වෙන බහ්ඩයක් පාවිච්චි කරන නං ඒකත් තාක්ෂණය උත්පාදනය වීම මූලික ලක්ෂණයක් එතකොට ඒ මැනු පෝට්ස් ඒවට කියනවා ලෝතගවා ගල්ගුහේ හම්බෙලතින විශාල එකතුවක් එතකොටේ නමුත් නුවන් ඒ අවුරුදු දසලක්සෂ දෙක හමාරක් විතර උඩ දිනේ නමුත් මනුෂ්‍ය නියමානුකූලව මෙවලමක් නිෂ්පාදනය කිරීම ආරම්භ කලේ මිට අවුරුදු දසලක්ෂ දෙකකට විතර කලින් දසලක්සේ දෙක හමාරක්න කලින් දෙකට පනස් අවුරදු පාවිචිල අර අ ඊට පස්සේ මේක කළේ ඔස්ලෝපිත්තිකස් කියන කෙනා නෙමෙයි. හෝමෝ හැබිලිස් කියලා අඳුන්වන කෙනෙ හෝමෝ පවුල්ලට ආපුවා අය කැනෙ මානව පවුල්ලට ඇතුළත්වෙෙච්චඒ හැබිලිස් හැබිලිස් කෙනන වචන දාලතියන්නේ තර එයා හැකි මිනිසා කියෙන අර්ථයෙන් කේප් බල්මෑන් කියෙන අර්ථෙන් තමයි හැබිලිස් කියෙන වචනේ දාලතයෙන්ට හෝමෝ හැබිලිස් තමයි ගලක් කරගෙනත් ඒ ගලෙන් තවත් ගලකට ගහලා පතුරක් කඩලා ඒ මොහත් පැත්ත තමන්ගේ මෙවලමක් හැට පවිච්ච කරල තියෙන්නේ එතකොට මේ හෝම හැබිලිස්ල පාවිච් පටංගත්ත මේ ගල්මවලම් තාක්ෂණය. අවුරුදු දස්ස ලක්ෂ ගානක් තයිස්දිරයට ආවා. එතකොට මනුෂ්‍යයා අඩුමතර්ම මීට අවුරුදු දහදාහකට උඩකාලය වෙනකම්. අර අවුරුදු දසලක්ෂ දෙකේ ඉඳලා පහුගේ අවුරුදු දහදා වෙනකම් මිනිහා හිටියේ මිනිහගේ ප්‍රධාන තාක්ෂණය කල් ගල් ගහාාවල හිටිය මිනිසාගේ මෙවලම් ඔක්කොම ගල් කපන්ඩ කොටන්ඩ සූරන්ඩ ප්‍රධාන ගල්ඒන්නේ අවුරුදු ලක්ෂදදාන කට ටිටව වන්න ට්වෙන් ටත් වැඩ පිත් වැඩිෝ දාහන ලක්ෂ දහන වැැක්නමේන අපි ගත්තොත් අඩුමගන අවරුදු ලක්ෂ විස්සක කිටවුව කිට්ටු ෙන්ඩ එකකට ඒක න්නේ මනුෂ්‍ය ආරම්භවෙච්ච තැන ඉඳල මේ දක්වා අවුදු සීයිගේල් ලපරයා කල්පනය කොරොතු අවුරුදු අනූනමයයි දසම පහක් ඉඳල තියෙන්නේ ගල් යුග.මි ගල්ගුහාවල ජීවත් වෙල ගල් යුගයේ හිටි. එතකොටැන් ගල් කියලබ මේ කිව්වට වර්දවටහ ගණ්ඩ එපා ලි කෑල්ලි සත්තුන්ගේ අංකෑලිත් පවිච්චි කරඩ ඇති. නමුත් ඒවා අපට බලන්ඩ තර කාලයක් ඉතිරි වෙන්න නෑ විනාස වෙන අප ඉතුරවෙන්න ගල් තමයි. ත්‍ර ගල් ගල්ලොලින්ං වැඩකරපු නිසා මිනිස්සු කැප්පුුවේ ගල් ආවදවල්ලිින් හීරුවේ විද්දේ ඔකමේ තැල්ලුවේ ඔක්කොම ගල්ලලින් එතිනිසා මේ යුගය මංකිවනේ යුගබෙදැන්නේ තාක්ෂණය පදනම් කරන්න කියලා එතකොට මේ සමස්ත යුගයට අපි කියනවා ගල් යුගය කියලා අර මේ ඔයකතිවිච්ච රෞන්ගලක් කරන් මේ දඩේ මේ ගිය යුගත් ඊට පස්සේ පතුරක් අදලිවෙල්ලා ල් අයුද කදාගත්ත යුග දෙකටම කියන්න ගල් යුග සාමාන්‍යයෙන් ගල්ලියුගගේ පටන්ගන්නේ මිනිහා විසින් ගලඩහ පතුර ගහලා හදපු දවසවසය ඉදලා එතකට ර් ඒක ඒ ඒකත් ගල් තමයි නමුත් ඒක මිනිහා අතරමැද වුනේ නැත තිි්ේ එතකොට හෝමූහැබේලිස් ගලක් කඩලා පටන්ගත්ත දවසේදලා අපිය ඒ නුවන්ක දැවන්ත පියවරක් මොකද ගලක් කරගෙන තවත්ගලකින් ඒ ගලට ගහනු අයි කියනට සම්බන්ධ වෙන ක්‍රියාදාම මහ ගොඩක් තියනවා ඇයි මේක කරන්න ඕන මොලය ඇ මොලේනේ මොලේ මොලේ නිර්මාණය කරන්න ඕ එක ඇනේ ඒ ගලකඩන කඩන්ඩ කලින් ැඩුවලට පසේ ගලතියන්නේ කොහොමද කියන කල්පනා කරන්න ඇතුක හොද ගල කඩන්නේ ඒසා ගලය කොතනද පහර දෙන්න්ඩූනු.යතොට ඒ ගල කැඩීම සඳහා පහරදීමේදී යොදන ජවය කොපමන අපි අදැකිව හතරැස් සංගලට කොච්චර රත්තල් ගරනක බලයක් යොදන්් ඕනද. එතුොර මේවා තකොට ඇහ රපක් ගන්ඩෝන රූපේ මොලටරං ගන්්ඩෝන මොලයයි රූපයේ සංවේදනය කර්ඩෝඕන යින්ෆෝමේෂන් පොසෙසින් නිට් කියනෙ එකට තොරතුර තියන කොටසට හරි ඉඩවස ඒ තොරතුර තියෙන කොටසේක විශ්ලේෂණය කල්ලා අය මේක මෙහම කරන්්ඩය කියලා අතට අවශ්‍ය කරන ජවයදෙන්්ඩෝන් මහා විසාාල රාජාරි ගොඩාක් මේේ ඇතුලිත් තියෙන නිසා ගලකට ගහල ගලක් අඩ නොය කියක අදනන් අප හිතනනි අය ඕක කොන්ඩොචර අමාරුව ටදකේල් නඒ එක අමාරුයි පලනියට කරන කොට මං ඔබට සරට මේ ගල් දෙක්වැටට කැල්ලා පතුරක් ැලනවා මතකයක් පිය දකිින් දෝටන්නට එයා අදැම ගණඩ තේවිදදි මොකදේයාහියන් දුවගෙන යනකොට යගේ කකුල කැපෙන්් ඇති පොවෙතිපිචි ගලගට තු වේදනාවේන වේදනාවත්යක රුදරයවා තර මේක දක් නෝ දැක්කම මේ අබල්ලලා මොකද වනේ කියෙලා බැලුමයා දකිනවා මොහත් ගලක්.තුර එයා එයාඒ රූපය ගන්නවා එක නුවන් මේ අපේ පොිදරුවන්ට නම්ම හොඟක් බර වැඩී අපේ මොලේතියනවා සිරි තක්දැ අද අපි කතා කරනවා. අද අපි සංකේත නිෂ්පාදනය කරනවා. ඒවා ඔක්කොම කරන්ඩ නං අපි ස්සෙල්ල පටන් ගත්තේ අපි එලියට පේන දේවල් ඔක්කොම අරගෙනවර වෙල්ලා ඒවා ඒ රූපඒ ශබ්ද සංකේත හැටියට අප මොලේ ගබඩා කරගන්නවා. ඒකට කියනවා මනාද බාහිර සංකේත ගබඩා කරනය. එක්ස්ටර්නල් සිම්බොලික් ටෝරේජ් කෙනන වචන තම එකැනෙවා අපි පුඩිදරුවන්ට බර වැඩියේවා හම නන්නෑ නමුත් එහෙම දේවල් මේ සාකච්ඡාවේ තියෙනවා සමය අපි පරි ඔක්කොමගේ නිර්මාණයක්මම අප මේ කතාගන ගල්යුග 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 තකොට මේ ගල් ගලක් හදන්ට ඉති දැන් මිනිස්ස හැදා මර හෝමෝ හැිලිස් වගේ ගලකට ගලක් ගලම සරලව ගල්ලාවුදයක් හැදන කාලෙන් කාලෙට ඔහුන් ඔහුගේ ගල්ලාවුද තාක්ෂණය දියුණු කළා එ දියුණු කරා කියලා කියන්නේ ගල්ලාවදේ නෙම ඉදියුණුේ මොලය මොලය දියුණුවීම මොලය පාටිෂන් වෙනවා කියැලා අපි කියෙන මොලේ බෙදෙන නියවර්ල් ස්නායූ සයිල නියවරල් සර්කිිට්ස් පාටිෂන් වෙනවා පාර්ටිෂන් වෙලා දැන් අපේ මොලේ ගක්වෙලට ඉස්රහන්තියන ෆ්‍රරන්ටල් ලෝබ කියන කොටස මෑතමකාල ඇති වෙච්ච කොටසක් දැන්ව ්‍රරටල් ලෝබ්ග තුල නාවි මරෙන්න . පස පිස්සේ රක්ෂර ගණඩ කියන්න කුඩාමොල්ලේ නමුත්ම ඉස්සරහ කොටස තියන්නේ දීර් කාලන මතකේ විතරයිද ලත්ම ඉස්සහ කල නැතිව ඉස්කබල සැත්කම් කර පූදවිිය අනතව අනත්ඒ මිය යන්න නෑ නමුත් සමහරට මතකය සම්පූර්ණය අයින්වෙන්න පුළුවන්කම තියනවා ඒවා ඒවා හරි රසවත් අතායගෙන උදාහරතිය වෙලාව නෙමේ කියන්ර කර ෝ එතකොට ගල්ියුග කලෙක්ත් තියෙනවා හැබැයි නුවන් මේ ගල්ලුගේ කියනෙක අත්තී විශාල කලපරිච්චේදයක් අත්ති විශාල කලපරිච්චේදයක් ඒ නිසා ැ ගල්ලියුගයේ කියනවා නම් අර මං කියපු විදියට අවුරුදු දසලක්ස දෙකකෙන්දලා අවරුදු දහදාහ දක්වා ඒ මුල්ලු කාාලෙ ගල් අවද තියනෙ තු එක ගල්ලියුගයේ ඒ විශාල නිසා සහ විශාල කාලෙ තුළ මිනිසා හැමදාම එක්ම විදිට ගල්ලාවද හැදවි නෑ. ගල්ලවද දියුණු කරා හැඩදියුණු කර කාර්යක්ක්ෂමතාව දියුණු කර අහදන ගල්වර්ගවල විධිතාව වෙනස් කළ මෙහම කරගෙන යන නිසා මේ විද්‍යාඥෝ බැලවා මේ වෙනස්කම් සිද්ධ වෙච්ච තැන්. අවධානයට අරගෙන ඔවුන්නේ ගල්යුගය කියන ප්‍රධාන යුගය බෙදවා ටකා කාය ලොකයි හරි කොටස්තුනකට බෙදවා මේ කොටස්තුනකට බෙදන්්ඩ මොකක්ද පදනම වනේ මනුෂ්‍ය තමාගේ ගල් මෙවලම් වල තාක්ෂණය දියුණු කරපු ආකාරය පදනම් කරගෙන තමයි මේ ගල්ලියුගේ කොටස්තුනකට බෙදවී. එතට වාන්නේ ගල් මෙවලම් විතරක්නෙමයි ඒ කාලුල්ලවල මිනිසාගේ හැසිරීම මිනිසාගේ ප්‍රකාශනය ඒවත් යම්යම් විදිහයට වෙනස් වුනාමකද මෙම ඔක්කොම කළේ මොලය. මුල පරි මිනිසා පරිනාමයඋනයි කියල කියන්නේ මොලය පරිනාමයට පත්වීම. අපි මුල්ම වානරේක්, මුල්ම ප්‍රිමාටේක් හැටියට ඉන්න කාලේ ඔස්ට්‍රලෝපිතිකස් කාල වෙනකොට අපේ මොලේ ධාරිතාව, බික් ටමට තුන්සේ හැට පහක් හාරසියත් අතර ප්‍රමාණයක තිබුණේ දැන් අදා අපේ මොලේ ධාරිතාව කවික් සටිමට එක්දා සුන්සේ පණහ එක්ද හරසය පණහයි එතුර මේකර එංජින්නහැක ධාරිතා වැඩි වෙනවා වගේ අපේ මුොලේ තමයි ලොකන් ලොකුණා හරි අපි නියන්ට තාලෙන්සිස් ගත්තොත් හොම ඉරෙක්ටස් ගත්තොත් හොමෝ ඉරෙක්ටස්ගේ මොල ධාරිතාව අපටයි නියන්ට තාල්ලෙන්සිස්යි වඩා අඩුයි හැ මෙතැ පොඩි ප්‍රශ්නයක් තියවා ියන්ඩ තාලෙන්සිස් අපට කලින් හිටපුගේෙන අපේ මොලටට නියන්ටතතාලසි මුලි ලක්කයි අපට වඩා බුද්ධිමත්තෝ නියන්ඩ තාාලෙන්සිස් ඒ ඒ කියඩ වන තැනත්තිය නවා මේ වෙලාව කියන්නඩ ගයුත්තම මේ කියඩා අපහ එතකොට අර ප්‍රධානගල්ලුගේ කොටස් තුනකට බෙදෙනවා ඒ ෙදන්නෙ කොහොමද මුල්ම ගල්යුගේට කියන පහළ ගල්යුග. ක මේ සම්පූර්ණ ගල්යුගය සම්පූර්ණ ගල් කලා ගත්තොත් එහෙම ගල්යුගේ ඉස්සල්ල බෙදෙනවා කොටස්තුනකට. ඒ කොටස්තුනමකක්ද පුරාණම ගල් පවිච්චිකරපු, තාක්ෂණය රලුකාලේ පුරාශිලායුගේ. පුරාණ ගල්යුගය. ඉර්වාස ගල් ආෞද්ධ ටිකක් පුංචි කරලා, කාර්යක්ක්ෂම කරලා එන යුග ඇත්තෙනවා. ඒකොටසට කියනවා මදදෙ ශිලායුගේ කිය. මද්‍යෙ ශිලායුගේ අද ළමයිගේ පොත්තලත්ේ ඊට පැස්සේ ඒ මද්‍ය ශිලායුගේ කියන යුගෙත් පාවිච්චි කරපු ගල්මවලම් වලට වඩාසිුම් ආකාරයට ගල්මවලනුත් ඊට සමාන්තරව ලෝහ මෙවල මුත් පාවිච්චි කරපු යුගයටට කියනවා නවශිලායුගේ කියලා තරමගත්තින පුරාශිලායුගේය මධදෙශිලායුගේ නශිලායු පුරාශිලායුගේ කෙලා කිව්වා පුරාණතම කාල්ලේ ඉතාම රලු ගල්මයවලම් පාච්ි කරපු යුග ඉළඟට ගල්මවලම් සියුම් කරලා කුඩා කරලා කාරයක්ෂමෝ පාවිච්චි කරපු යුගගේ මධදෙශිලායුගේ කිව්වා හොඳම ගල්මවලම් ලෝහබාන්්ඩත් එක්ක සමාන්තරව පාවිච්චි කරපු කාලේ නවශිලායුගේ කියලා කිවවා න අපේ දරුවට තරුණ ශලායුගේ කොටස්තුනකට බෙදවා. හැබයි මතගතයා ගන්ඩුවන මදදෙශිලායුගේටත් නවශිලායුගටත් වඩා දීර්ඝ කාලයක් තියනවා පුරාශිලායුග. පුරාණශිලායුගයේ. හරිද දැන් අද පිළිගන්න හැටියට මධදෙශිලායුගගේ. අප ආචාරය දිවංගත ආචාරය සිරන්දරණිගල මහත්මයක් එප්වා කියනආකාරයට නං. අපේ පාහංගල වගේ ගල්ගහාල්ල හම්බලතියෙනනේ අවරුදු හතලස්දාාහට විතර යනකං ක්ෂි එතටඒ ඔක්කොම අවුරුදු හතලිස්දාහට යනකම් අප ගල්මවලම්බල ලක්‍ෂණ අයිතිවෙන්නේ මධදෙශිලායුගේ තාක්ෂණයට. ධැනගල මහතයක් කියනවා නිත්පුරාවිද්‍යාකයෙන් උත් කියනව ලෝකේ ලෝකයේ පරණම මදේශිලා යුගගේ පිළිොන්ද සාක්ෂි තියන රටවල් අතරින් ප්‍රධන ගන්න ශ්‍රී ංකාka එතකොට අපි අපි ගමු ලංකාවේ අපේ දරුවට තේරෙන්ඩ ලංකාවේ පාහිංග ලාලකක්වාන ගත්තුොත් අපි දලවශය තේම අවුරදු හතලි දහක් පිටි පස්සට එදායින්ඳල මධ්ද ශලාලයුගේ පටන් ගන්නවා. එහෙනම් එදා වෙනකං පිටිපස් ඇති බුණේ රශිලායගේ ශය ඒකරතමස එතකොට පුරා ශ යග ලක පරා ශලායුගේ කලෙක එතකොට මේ වැදගත්කම තේනෙදෙන අපි ඉතාම පැහැදිල්ලිව කිව්වා රාණ ශිලායුගේ ගෙලකත්ේනවා මධද්‍ය ශලායුගේ කලකත් යනවා නවශිලායගේ ගලගත් යෙනවා. නමුත් අර්මමකිව්වා පුරාණශිලායුගේ ගල්යුගගේන එක ගාක් ලොකු කාල පරිච්චේ දෙයක් තිබිච්ච නිසා ඒ ඒ කාලේ ඇතුලත සිද්ධවෙච්ච නොයකුත් වෙනස්කම් පදනම් කරගෙන පුරාණශිලායුගත් නැවත කොටස්තුනට බදනවා. පුරාණ ශිලායුගේ කොටස් තුනකට බදන්නෙ කොහොමද පුරාණශිලායුගේ ඈතමකාලය පහල පුරාශිලායුගේ හැටියටත් පුරාණශිලායුගේ මැදකොටස මධ්‍ය පුරාශිලායු එතකොට මේවා දරු මේ පටලවගන්්ඩෙපා ගේ ගුරුමහත් මහත්ම මේ නුත් මේ මෙම පට ලවිල්ලක් ඇති නෝන විදියට දරුවන්ට පැදිි කරලා දෙන්න ඕන. එතට මේ කියනකොටම කාගෙත් හිතේ ඇතිවෙන දෙයක් තමයි පුරාශිලායුගේ පහල කොටස කවද්ද පටන්ගන්නේ කවද්දිවර වෙන්නේ. පුරාමධ්‍ය පුරාශිලායුගේ පටන්ගන්න මේකට කියන්න තින්නේෙ මෙහෙම දෙයක්. අපට මේ මනුෂ්‍යයාගේ මේ තාක්ෂණික පරිනාමය ගමන, නිශ්ෂි දිනවකවානුලින් කියන්න බෑ උදාහරණය හැටෙන අපේ රටේ පුරාණ ශිලා යුගෙ පිළිොඳ සාක්ෂි තමාඩුයි අපේ වැඩි පුරම තියෙන්නේ මධ්‍ය ශලා යුගගේ පිළිබඳව ඒවගේ අපේ නවශිලා යුග පිළිබඳවත් එහෙම පෙන්නන්්ඩ ගල්මවලම් මුලින් පෙන්නඩ විදිහක් අපට නෑ නමුත් අපට පුළුවන් වේ වෙන දේවල්ලින් එහම ප්‍රවණතක්ඇත්වන්ඳදිල පෙන්නන්නඩ කෝහොම හරීනුවන් අපිට කියන්න තියන්නේ මේ යුග පිළිබඳව නොයි කරටවල්ල්ල නොයික් කාලවකවානු තියනවා. ලෝකේ හැම කෙනෙක්ම මදශිලා යුගෙටාව එක්ම කාලවකවන් වෙනෙේ ඒක් විධ කාලවක්වානුත්තියෙන එක ටිකක් සංකීර්ණ කටයුත්තක් නමුත් දරුවන්ට ඔලුවේ තියෙනව නම් මනුෂ්‍යයා දියුණ ඕනේ මෙන්න මේ වගේ මේ වගේ මේ වගේ තාක්ෂණක යුග හරහායි කියලා ඒයි විශ්වවිද්‍යාලිට ඇයිල් ඇත්ත් හුඟක් දුර ඉගෙන ගණ්ඩ වෙනකං ඒය දැනුම හොඳටම ප්‍රවාාණවත්. අපට විරාමයකට යන්න වෙලා තියෙනවා අප විරමෙන් පස්සේ අපි නැමතත් ඔබහමෝට එන්නම්ල අපේ ජාතික කටාවරි අපි තුන්වෙෙන කොටසද තමයි අපේ සුපරුදු වංශකතාවට එබන්න හැකියාව ලැබුණේද ස් අපි බොහෝ දෙනා බලන්ඉන්න ංශතාාව වල ඔ අපි මතක ඇතිෙනවන් අපි හුඟක් දෙනා අපිට අදහස් පලකරු ප්‍රෘතියකින් තමයි ඇතිගේ පරස නතර කරේ මංි පාලිහතුවේ කතාාවුණා අල්ලස්ගැනීමේ ඉතිහාස හමතිවරුන්ගින් අර ිසූන්හන්සේ අනවශ්‍ය ලෙස මැදිහත් වෙලා තමන්ගේ පුතරත්නයට රජක මරන්දෙන්ට මේ කටයුතු කරපු සිද්ධියන් තමයිස ඉවරවුණේ ඒක තම යිතින් අපට මේ ඉතිහාසේ දෙන මේ පණවිඩයක්තේනවා කිසිම බෙසවන් වහන්සගෙනෙ කත්සාහ ගන්ඩ හොඳන්න තමන්ගේ දරුවන්ට දරු රජකරවන්ඩ මොකද රාජානු පිළිවෙල කියන එක අපේ ඉතිහාසේ පුරාම හරි අනු පිළිවෙලට ඇවිල්ලා ඒවිදිහට පරිනාමයක්තිේනවා ඒ කාරණන්නේ ඉතිගේ නිසා යම් කිසි දෙයක්කිකෑනි පත් පද්ධතියක යම හරි හැටි සිද්ධවෙමින් සිද්ධ වෙනකොට ඒවට මැද්දට පැනල ඇඟිලිහ වෙනස් කරහම ඒකෙන් අනවශ්‍ය ප්‍රතිඵල සමාජත උද්ගත වන්නට පුළුවන්තර ගෙන හොඳට රගනපු සුළු මේ එක මුගලන් රජතුමාගේ රාජ්‍යකාලයනය අන්තිවටනකින් ආනවශ්‍ය ප්‍රශ්න වගයක් ඇතිලා නිකාන් විය කියලාගේ න කියලාගේ ඒ අපට පේනවා වික ොඳ රජර නති හුදු විස්ක් සුමු කලන්ගේ කාලය දෙක අවසාන කාලේදී තමයි මේ බිස තමන්ගේ පුතා විිෂේක කරන්න මේ මේ වැෑමක් යොද්ලා ඒ කටයුත්ත කලාා ඉතින් මේ අපේ ඉතිහාසේ තුළත් තියන එක ප්‍රවණතාවක් තමයි සිවුම්ම මේ අධ්‍යයනය කරනකොට නුවන්. අපි කියනවානේ මේ රාජ්‍යත්වය අනුපිලිවලින් ආවයි කියලා මේවා ගැන ලියවෙච්ච ශාස්ත්‍රිය ලිපිලේ කනක් තියනවා. අපේ රටේ රජකම උරුමුණේ කොහොම දෙ කියෙන එක. නමුත් ඔබටත් වැටහෙනව ඇති අපි අඩුමතර මේ ක්‍රිස්්ත කෞද්ද දුටු ගැමුණ ජුතුමාගේෙන් පස්සේ ඉඳල මේ මෙතෙක්කල් කතාකරපු කරුණුදිහා බැලුහම, අපේරටේ පාලකෝ පත්වීම රජානු පිළිවලටත් සිද් වෙලා නෑ. සහ සම්ය තිට එම සම්ප්‍රදාය තිබ්බට එම වෙලා නෑ. සම්ප්‍රදා කටිය කමු සාමා්‍යෙන් රජතුමාගේ සහෝදරෙක් එක සහෝදරයක් රජවෙන පුතාය රජව විදරට නයන රජත්තේ ැන් එහම වෙච්චවස්ථාවලුත්තියෙනයිම නොවෙච්චවස්ථාවලුත්තියෙනවා. හිති ඇත්වශේ හෙම වෙච්ච අවස්ථාවලට වගේ අවස්ථාව වගේම. නොච්වස්තාවවලත් රටේ පාලනන්නේ බොහම සාර්ථක විදිරිට ගිල්ලතියෙනවා ෑි දන්න ධාතුසේන රජතුම අපේ ඉතිහාස ඉතාම ප්‍රසිද්ධ අපි කවුරුත් ගරු කරන මහා චරිතයක්. ඒ එතුමා වුනත් රාජ්‍යබලයට එන්නේ එතුමාගේ එහෙම පාරම්පරික රාජ අන්වය රජ රජ වුරුමය පිළිබඳව අපට එහම ලොක්කු පැදිලි තාවක් වංසකතා කියනෙ පැහැදිලි වෙන්නේ නෑ. අපි දන්නවා නිතුමා සාමනේරවර කැටියට ඉඳලාම තියනවායි කියලා. නමුත් වංසකතාව හැම වෙලාවකම උත්සාහගන්නවා මේරටේ රජවෙච්චායට රාජකීය උරුමයක් තියෙනවායි කියලා පෙන්නන්න. හරි ඒක නරක පූර්ුව අදර්ශයක් හැටියට මම දකින්නේ. මොකද පාලනය ගෙනයන්න ඕනම ප්‍රඥාවන්ත කෙනෙකුට පුළුවන් වෙඩ ඕන. ප්‍රඥාවන්තය පහල වෙන්නේ තැන් රජබෙන්ඩ ඕන රජ පවුලයාටමයිකිවොත් මේක ගම්ම වෙන ප්‍රඥාවන්තයව ව රජ පවුල විරයි කියලා. හෙම වෙන්ඩ බෑන නේද. එතකට ඒ ඉඩක් ේනු මංහිතන ප්‍රජාතන්තරවාදය කෙන වචනයට නිය මර්ථයයක් දෙෙනනව නං. එවුනට ැ අපේ අපි හුගක් දෙනා කියෙන අපේ රටේ ඉතිහාස. මේ රාජකය ඉතිහාසයක් රජවුරුපාලනය කරපුත්හ හමත් කියනඒ ඒ විේචනය කරනය කිය න ඔයි රාණන්්ඩු ක්‍රමයක් තිබුණේ එක ඩිම්ම පයමොකක්ද ප්‍රජාතන්ත්‍රවාදය තිබුණේ නෑ හෙම කියලත් කියන යි න ඉතින් නමුත් අපි මේවා දි බලන්ඩෝන හෙම මතය ක එල්බීග නන්නෙම මේවා බොහොම වෙච්ච ක්‍රියාදාමයන් කොහමද වනේ කියනෙක පිළිවද අපට විශ්ලේෂනත්මක දයක්ක්මක් තෙන් ඩෝන න නවන්. දෙදැම් ලඩ සුළුවක්බෝ සුළමුගලන් සුළුමුගලන් රජතුමාගේ බිසව මේ තමාගේ බාලවායස්කාර පුතාට රාජ්‍යබලය ලබා දෙන්ඩ මේ උත්සාහරගෙන බිසව මේ කටයුතුලට අතර ැදි වඩ ගහිල්ල විශාල ව්‍යාකුලතාවක් ඇතිවුණ මේ ව්‍යාකුලතාව අවසන් වෙන්නේ කොහමට දන්නවා අද වංසකතාව කියන්නේ. අපි කවදාකත් ඉතිහාස හලා නොතිිච්ච ඥාති සම්බන්ධතාවක් එතට පැහැදිලි නැති බයසීව කියලා පුද්ගල ගැන මතක් කරන. මේ බහැසීව කියන වචනය ගත්තගමම අපට හිතනවා මේක සිංහලයෙක්ද මෙයා මේ බහැසීව කියලා කියන්නේ. බොහ වෙලාට එහමනං අපට පේණි ටිකක් කර දකුණු ඉන්දියානු සබධතාවක් තිවිච්ච පාලකයෝ තමයි අර ධටයටය තරීතරඒවගෙනං බහැසීව කියන වචනය. දැම් එක පාරකම චුලවන්සේ කියනවා මේ අර සුළුමුගලන් රජතුමාගේ බිසව අතර මැදදි වෙලා ව්‍යාකූලතාවක් රටේ හටගත්තට පස්සේ තැ දේශපාලනය එක් තැන් කරන්නෙපැයි නැවත පාලනය ඒ පාලනය එක්තන් කරන්නේ කවුද කියන එක ගැන කියඩ යනොකොට තු චූලවන්සේක පාර්ට පටන්ගන්නවා බයසීව නම් අන්‍යතරෙක් විය අන්‍යතරෙක් ව වෙනගෙනෙක් හිටියා තම අන්‍යතරයෙක් හිටියේ ගැන වචනේම පේනවා මේ වංසගතා රචනාකරපු කත්තුරුන් වහන්සේලා දැනගෙන ඉදල තියෙන. බහැසීවගේ හැන්නේ මේ අන්‍යෙක් මේ ප්‍රධාන රාජ පරම්පරාව ටයිති කෙනෙක් නෙමේ. හැවැයි මේ බහැසීව නම් අන්‍යතරයෙක් වනයි කියලා කියලා කියනවා ඇබැ එකට දානව පොඩි ආවරණයක් ඔහු මෞරයවන්සේ ජාතක වූ කෙනෙක්ට දෙ ආවරණදනවා මොකද ැ බහසිීව ගේන් ඩෝන න මේ දේශපාල කතාවට අත්තකයන් ඩත්වෝන ඇත්ත මුරුදු ආකාරයකට ඒ කිය වැඩිග බෑන ඇත්ත සම්පූර්ණෙන් කියලක් නේද. එතොට කියනව මුචූලවන්සේ මේ බහෙසිවන්නම් අන්‍යතරය හිටියාය. මේ ම නමුත් ඔහු මෞර්රයවංශාභි ජාතයි කියලා මෞරයවන්සේට අයිති කෙනෙක් කියලා රි ද මෙහම බැලු හම අපට පේනවා මේ රට පුරාම මෞදරයවන්සිකයූ ලම්බ කරණවන්සිිකය වූ කොම ඉදල තරයි කියෙ නෑඒ නෙම එමට පේනදී මේ ඉතිහාසේ රචනා කරන කොට ඒ චරිතවලට දෙන්ඩෝනන නයිතික භාවයක් එතුර මේ ස්වාමීන් වහන්සේලා මේ ඉතිහාසේ රචනා කළේ මේක මහාවන්සේනේ හරි. කොට ඒටස දවනි කොටස චුලවන්සේ කියලා කිවට මේක වන්ස කතාව මේ රටේ රටේ පාලකගේ ස ශාසන ඉතිහා से වන්සකතාවතමයි මේ රචනා කරන්නේ. इනිසා මේ යම් किසි සුජාත භාාවයකින් රචනා කිරීම අවශ්‍යයි ඒකේ ඉන්න චරිත යම් कि මටමකට නනා න ඒ චරිත හොඳ චරිතන හොඳ තර්ජගෙන රට බුද්ධ ශාසනයට පක්ෂපාතිව කටයුතු කරානං ඔහුව ඔවුන් ඔුන් සියල්ලු දෙනාම සුජාත කිරීම තුරුන්තරය සිද්ධවෙල තියෙනවා. යම්කිසි ආකාරයකට චන්්ඩ සැඩ පරුස භික්‍ෂූන් වහන්සේ එලාට පාලනය කරගන්නඩ බැරිවගේ චරිත හිටියනන් එහම ඒ අය ගැන දීල තියෙනවා චිත්‍රදැ අපි ගම කාශප පරජතුමාගැ අපි දිගින්දියටටම කතාලාන ප්‍ර කාශ පරජතුමාට එහැමතිම් ලොකු ප්‍රසිද්ධයක් දුන්න නෑනේ මේ කතාව තුළතු ඒවගේ දේවල් වන්ස කතතාාව තුල තියනතිෙන ැම්ම කියනන බැසිී ගන බහසි වන්න්‍යතරයෙක් ගේ මොහ නමුත් හමුරවංශික මේ බයසීවට හිටිය පුතෙක් අක්බෝ කියලා ඊට පස්සේ මේ අක්බෝ රජතුමා අක්බෝ කියන කුමාරයාටැ කුමාරයකුත් නෙමේතාම බැසීවගේ පුතාන බයසීව පුතා අක්බෝ අක්බෝග හිටිය බෑන කෙනෙක් අක්බෝට ඥාතිත්වය දෙලා බෑන කෙනෙක්න සහෝදරයක්ගේ දරුවෙක් වඩ පුළලනේ ඔහු කිය නම මහානාග එතකොට දැන් බහැසීව ඉන්න බහැසීවට පුතෙක්කන්නෝ අක්බෝ කියන පුතාට ඉන්න බෑනගෙන. හොගෙනම මහානාග. හරිවෙ මහානාග අපිට පේන හැටියට ලං මෙතන ටිකක් පොඩි නාට්‍යේ ස්ුරූපයකට මේක ගොඩනගන්න උත්සාහගන්නාගෙලා අපට පෙන නමු ඉතා වැදගත් කාරණය තියෙනවා. මහානාග තමයි ඊළඟ බලට එඩ ත ඉන්න කිය ක ඒ ඒ කතාාව ඒකට නවත් මෙතන වැදගත් වැඩත්වේෙන. මහනාගගේ මහනගව මිතින් ඉන්නවා අක් බෝතිවා මහනාගත්තිවා. මේ කාලේ ටිකක් දුර්භික්ෂ තත්ත්වයක් ඇති වුණ සමාජයේ කැනෙ කණ්ඩ බෝඩ හිග සාගත තත්ත්වයක්. ඒ කාලේ මොකුත් කරගණ්ඩ බැරි මනුස්සේක් මහනවෙස්සරගෙන සිවුරක්දාගෙන පින්ඩු සිගාය විදිනවා කණ්ඩ. මෙම හෙමතනම විදවිද යනකොට හැබැයි මේ භික්‍ෂුව භික්‍ෂු වේශධාරිය මහවන්සේ කියන චුලවන්ස කියන හැටික් අපි දැන්න හු නම භික්ෂෝද කියල හැබැයි මොහුම් මන්ත්‍රධහරියෙක් කියලා කියනවා ට මන්තර පුළුවන් කියලා එතවට සමහරවිට ලවස රචනාකනවට හිතන්ඩ ඇති භික්‍ෂුවක් මන්ත්‍රය දන්නවාය කියලා කීම සුදුසුනෑය කියලා කොදපි දන්න දම්බදින කවති කාවත වගේ කල් එකක තාවල තියනවාේ මන්ත්‍ර ාස්ත්‍රාධිය ගන්ඩක්තප ග ගණ ඩක්තප භික්ෂුණවාසල කණඩන වැඩනවේෙන මත්‍ර කටයුතු ුදුරාන් වහසේ කොහත් කියලානන මන්ත්‍ර කතයුතු කරන්නේය කියලා. එ එරිසා නමුත් මේ සිද්ධියක කියන් ඩක්වන නවුවන් ත්‍ර මොකදේනිද මහනාගත්තතින්නවා අක්බෝත්තින්නවා බයසිීවත්තින්නො න්නො කටේ. මේ කාලෙ සාගතයක් වනවා කණ්ඩ බොන්ඩ නැති එක්තරා මනුස්සේක් වන්සතතාාවගේ කිය ට පැවිදිරූපයක් අරන ැන භික්‍ෂූන් වහන්සේ නෙක්ගේ සිුරප ප්‍රරගෙන කෑම ඉල්ලගල්ල යන. සමාරය දෙනවා සමරය දෙන්න. මේ යන පුද්ගලයා බොහම බඩසයින් පෙනනවායි බොහම බඩගින්නෙන් ඉන්නවා කියලා දකින්නන්නේ කවුද මහානාග. මහානාගමොකද කරන්නේ එයට ඇය තිිච උතුරු සල්ුවත් දෙනවාේ මනස්සයායගැන අනුකම් පාහිතිල. අර කාඩද. සිංගමනය යන භික්‍ෂූන් වහන්සේද ඒ භික්ෂූන් වහසේ මන්ත්‍රධාරයක ඊටසේෑ මෙම තුරුසල්ලුවත් දී ළම වන්සකතාව කියෙන කතාාව මි කිය නමුත් මේ ක අපී විශ්ලෂණය කරාගන්නලුන දී ලැවර වෙලා මොහුට කෑම දෙනවා මොහට කෑම දෙල සංග්‍රහ කරන්නවා. සංග්‍රහ කරහම අර මන්ත්‍රධාරී භික්‍ෂූන් වහන්සේ කියලා චරිතය හිතනවා මම මොහුට උදව් කර්ඩඕන. ම මහොට දව කරන් ෝඩ හරි කියලා කියනවා ඒ කෑමබී මෙහෙම දුන්නට පස්සේ ඔබ එන්ට මාත්‍යෙක ගමනක්යන්න්න කියලා අර භික්ෂූන් වහන්සේ කියන මහනාගට ඔබන්ට මාත්‍යෙක් ගමනක්යන්න කියල කොහට දෙයන්නේ තිරගඩාමලට ගෝකන්න තිත්ත පැත්තට එක් ගැන කවුද දෙක්කන් යන්නන්නේ අර භික්‍ෂුව මනා මංශකතාය කිනට චීවරාරී භික්‍ෂුව ක් චීවරධාරී මන්ත්‍රධාරී භික්ෂුව එක්කන් යන තිරිකුණනාාමාලයට ගැන මූදායින පැත්ට එක්කං ය. එක්කංගි හිල්ලා මොකොද කොරන්නේ රාත්තිරී මේක වෙලාදින ජනවාරි මසේ මොද දුරතු මාසය කියලා කියනවා. මෙය එක්කංගි හිල්ලා දුරුතු මාසේ පුන් පෝයදවසේ. මහනාගත් ළඟ තියාගෙන මෙයා මන්ත්‍ර ජප කරනවායි කියලා. මුදන් අරහිතන මෙ මේ රජගම රන්දෙන් න කියෙලා. හරිද. තැ මහනාගකදන්න මොකටද මේ එක්ං ආග කියලා. ඉඩ පස්සේ මෙයා මන්තර ජප කරනවා මන්ත ොකටද මන්තර ජප කරන්නේ රාතිරයේ නාගේ එක්ක නෝ මූදේන්දලා නාගේෙක්කෙනවා මේ කතාවිතියෙන්නේ. මේ අපි සියවම්ම කතා කරන්න ලොකු සද කුත්ාවවදන්න. ඒ අහනා ආර්තින්දාගැන්න ලෝන්න හරි ැ මෙතන ප්‍රශ්නි කදන්නද ර ලසනදේ දේශපාලනයෙන් රජෙක්් නිර්මාණය කරන්න යනකොට භික්‍ෂූන් වහන්ේ කෙනෙක් නයි ගන්නන එක. හරිද නයික් ගෙන්නලා මන්ත්‍රධාරී භික්‍ෂූන් වහන්සේ කියනවා මහනාගට මේ නාගාව ස්පර්ෂ කරඩය කියලා. මහනාක ස්පර්ෂ කරන්න. ආාත්‍රී මුල්කාලේ ස්පර්ෂ කරන්න ත්නෑ ැවත කියන ස්පර්ශ කරන්නට කිය මධ්‍යමයාමත් ස්පර්ශ කරන්න එලි වෙන ජාවේ මෙ වදයට මහනාග මොකද කරන්නේ සුලැන්ගඉල්ලෙෙන් නයාගේ වලිගේ ස්පර්ශ කරනවාර් හැම එකකටම සංකේතාර්ථයක් රූපකාර්තයක් තියෙනවා. ඉට පස්සේ අර මන්ත්‍රධාරී භික්‍ෂුව බොහෝව සතුටට පත්වෙලා කියනවා ඔබ මම ඔබ රජ කරන්නවා මේ රටේ ඔබ මහලුයි නමුත් පාලකයෝ කිහිප දෙනකුට පස්සේ අනිවාරයෙන් ඔබ මේ රටේ රජවෙනෝ. දැ මේ මට නිතර මතක් වෙන හිස්ටි රිපීටස් කියන කතාව රජෙක් තනන්ඩ ග හාම භික්‍ෂූන් වහන්සේලා නාගෝගෙන්න්න නවයි කියන කතාව මහවන්සේ චූලවන් සිත්්තියවා රයෝගයන්හ ප්‍රයෝගයේ වරදුද හසත්ලින් හයිසයක් හාරසියයක් ඉෙතර කලින් ඔව මේ හයවැනි සතවර්ශීතරම ග පන්සිය අතලිස් කනගල වගේන්නේ. එ මේකෙදී මට පන්සි අදලි කරනංගල වගෙන. මේක පේන හැටි දැ මොකටද මහානාග රජ කරන්න මන්තරකාර භික්‍ෂූන් වන්සයගැනෙ නාගේෙක්ගන්නලා නාග අපර්ෂ කරන්න යන්නෙත් තරකුණා මලට. මේකින් නුවන් අපට පේනවා. අප දිගින් දිගටම දිගින් දිගටම අපේ වැඩසටහවල අපි කියපු දේ තමයි මේ නාග කියන අනන්්‍යෙතාව. මේරටේ දේශපාලනය සම්බන්ධයෙන් ඉතා තීරණාත්මක බලපෑමක් ඇතිකරපු අන්‍යෙතාවක්. අපි අපි ඉල්ලමු අපේ ඉතිහාසයට කැමති අයගෙන් මේ සිද්ධි අර්ථ නිරූපණය කරන්නේ කියලා මේ භික්‍ෂුව මහනාගව එක්ක ගැෙන තිරුුණාමලේ යන්නේ මේක බූදේශපාලි ෝෂ වැදගත් අන්ුරාධපුරේ හිටපු කෙනෙක් එක්ගෙනන තිරුුණමලයට. තිරිකුණනාාමලයට කියලා දුරුත්තු පසලොස්සක පෝයදාවසි රෑ පෙරයමේ ඉඳලා මන්ත්‍රජප කරමින් ඉඳලා නාගක්ගන්නනවා. ගෙන්නල නාගව අල් අන්ඩ කියන. මේ මතුල තියෙන්නේ. මේ කතාාවල මතුපිටිින් පෙනෙන රූපකාර්තවලට වඩා වෙනස්වෙච්ච. සංකේතාත්ම කාර්තයක් එකන මහානාග බලට පත්කිරීම සඳහා මේරටේ හිටපු නාග අන්‍යතාව තියන පුද්ගලයන්ගේ එකනේ නාග අල්ලන්න කියලන කියන්න ඒ අයත් එක අි පරිවර්තනය කරොත් විකේතනය කරොත් ඒ ඒ අඇත් එක සහදවැඩ කියන කියන්නේ නාගේ අල්ලන්න කියනන්නේ එකනේ අක මැතිවෙනවා එමනම් මේ මේ කට්ටිය ෞර වංසජ කියලා කියන කටයනෙක් බැස වගේ එල්මගොල්ලුව මේ මෞර වංශජ කියන කට්ටියයි නාග කියන කට්ටයි අතර පරතරයක් තියෙනවා හැබැයියි මන්ත්‍රධාරී භික්ෂෝ දන්නවා රාජ්‍ය අල්ල ගණ්ඩ නං නාගයොත්තෙක්ක හොඳ හිතතියාගන්ඩ ඕන එහෙමනම් රජුන් තැනීම රට රට්ේ දේශපාලනය නිර්ණය කිරීමේ ක්‍රියාවල්ලිය තුළ මේ නාග කියනය අපේ රජුර කීදනෙක් නාග කියන නම හිටියිය නාග කියනම නාග කියනම ගත්තද එ මේ නාග කියන අනන් නෙතාව. ඉතාම වැදගත් තිරනාත්මක සාධකයක් බවට පත්වනවායි කියන එක අපට මේ කතාව විශ්ලේෂණය කරන්කොට අපට තේරෙන්න පටන්ගන්න.ඒ කොහොමරි නුවන් හරි 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 අහිති හාසිකයි කොහ හරි මානාග රජවෙනවා. ඒඒඒඒ ඒ සංක්‍රාන්තික කා මානාගර ගෙන නොේක් විස්තරතියන හරි පට ැවිි සාගත චුුවන්සි කියනෙ හරි. මේඒ කරනවා අතන හනවා මෙතන ගාන මෙතැ ානාව කියලා කියනවා. ඒ සිීගරිියත්මතක්කරන රජු සීගිරියටත්තියනවා සිගිරිය දීත් කරන වැඩ කොටස කරම තිය සිරිත ර ල ත එකම අතැරියක ල අපි දන්න දනුුවන නෞදත් මේ ඇතු නවත සීගරියම තක්වා මේ මහනාගල සීගරිියයට ගිහිල් ීගරිය ද කර දේපානකට උත්තින තුලන්ේතරම් පහැදිලි කියන්න ොදම සීගරිට කියල කියනවා කර සීගරි තතාම ජීවමාන. මේකත් අප ගන්න ඊළංකවට සටහන මොකද ැ සීගිරිය කාශපත්ත තරලා මුගලනොත්ත තරට පස්සේ ඊළංග කෞදයක ආසරය කර අපි දනට ටේ මහජනය සසිීගරි ආසරයරයි ඒ ජුර යින්න කාලල කවිලියන න ලට හටීමේ සාමාන්න්න ගො ඒේ නිසා අපි ඒකත් මේ කරල්ලියට ගේඩු. සිීගරිය අමතක වුණන ෑ කියෙනෙකොද අපි සිගිිය ගැන කරන වැඩ සතහන දකකිවා කිසි නක සීගිිය කිසිවෙකුට අමතක වුණේ නෑ කියලා. තේන්සා සීගිරිය මහනාගත් ගිහිල්ලලා දේශපාලන ක්‍රියාවකට සම්බන්ධ වනයි කියලා පේනවා සට්මකද සටන් සම්බන්ධයෙන්. ඒ එතරගේ පැදිලලා ඉදිරිපත් කරන්න ර නම් සීගරිය මතක් කරලා තියනවා සඳහන් කරල තියෙන. ෝමාරි මහනාග රජවෙනවා අන්තර කියලාරි නාගයන්ගෙනකුට අල්ලලාරි මහනාග රජවෙන බව පේනවා. මහනාග. හඒ වෙනකොට මහනාගේ මහලුයි මහනාගෙන් පස්සේ අක්බෝ රජන පිද අක්බෝ ගැන කිවන හ හැසි වගේ මේ පුතෙක් කියලා එතකොට මංහිතන්නේ අක්බෝ මහනාගගේ පස්සේ අක්බෝ රජ බවට පත්වන අක්බෝ අවුරදු තිස්තුනක් රජ කරනවා මේ අක්බෝ තම පලනයක් පවෙෙන පලවෙනි අක්බෝ ප්‍රසිද රජතු හක ්‍රලා ්‍රස්්වර්ශයන් පන්සේ හැත්ත එකේ දලා ්‍රිස්්වශයන් හැසි හතර වෙනකක් සෑහන කාල. අවුදු තිස් තුනක කාලයක් ඔහු රාජ්‍ය කලා එක ඔහුට එච්චර් ස්ථාවරත්වයක් ලබාගැන්නඩ පුළුවන් වීමම අපට පෙන්නුම් කරන්න හුගේ පාලනය කොයිතරම් සාාවරද කියන කාරනය.ඒක දැ රාජාවලිය කණ්ඩනය කරලා වෙන තැනකින් අනයගෙනෙක් මතුවෙලා ඊට පස්සේ මූ දෙන්න අයි මතු වෙලා ඔක්කෝ වෙලා ඒ වසබත් ලම්බ කරන පැලකතේ ව ල හම දෙකතයි මංකිවේ හර අපේ රාජාවලියගෙන් අපි මොන ශාස්ත්‍ර ලිපිලේ කන ලිවත් රජ රාජත්වය මාරුවෙන්න්න මේ විදිට පැවරන්නේ මේ විදිටග ලිවෙච්ච බෝම ගම්ීර ශාස්ත්‍රය ලකන තියෙනවා. ඒ මුල්කාලේ දහෙම වනාා තමයි. නමුත් රජවෙනකොට රජවෙන අයගේ පරම්පරාව රජවෙන්න කොහොමද කියන එක ගැන අපි ඔය කතා කරන ගම් මෙතාවලට වඩා වෙනස් ගම් මෙතාත් මේ දේශපාලන ඇතුළේ තිබ ලති ර වර්තමානයේ මේ වනායකත්වය ගැන කතාරනකට පාවිච්චන් වචන ඇතිනන මේ නූතන කරමනාකරිත්තය ලීඩ කැරිස්මමා කියලා ලීඩ කැරිස්ම කියන මේ එතකොට අතීතයේදී ලීඩ කැරිස්මා කෙේ වෙත කින් කැරරික්ස්මාගේ ලක් තිබිල ති නවා ඒගන්න ඒ කැරිස්මාව තියන ශක්‍යතාවය තියන කෙනෙක්ට මතු වෙලා රජවෙන්න පුළුවන්කව තිබ ලොකම තිබුණ ැන් එහෙම හෙම කැරිස්මටික් චරිත වසබගජබාහු මහසෙන් වනත් එම කැරිස්මටික් චරිත අපි නොදක්කත් අපට මහසෙන්ෙනෙක් මැවෙනවා බහ කෙනෙක් මවවා ඒගොලන් කරරිස්මටි කරක්ක ඒවිදිී චරිතය එතකොට මේ මංහිත් අපට පේන හැටියදැන් අර සුළමු ගලන්ගේ බිසව කරපු ව්‍යාපූලතාවත් එක්ක ඇම ප්‍රතිස්ථාපනය කරන චරිතයක් කෝරනේ ඒවලටතම අ කැරිස්මටික් චරිත මතුව වෙන්නේ සමයි ඉදිේ කැරිස්මටික් චතයක් මතු වුණයි කියනකොට වන්සකතා රජනාකරපුවායට මේක හරියට සාධහරණී කරය කරන්න ඔන්න මේ චරිතය කවුද කියන්නේ ලියන්න ඔක්කෝල පසලඩඩ ඒ වනත් ඇත්ත කියලා ඕ අන්න එතරෙ මේ බහසිවන්න ඇතරෙක්. එතක මු මෞුරව බ ජාතයි ගෙක් කියනවා එක එතන සුජාත කරනවා. එතකොට එගොල්ලගේ පරම්පරා කටයනම යක්කොම හ එතකොට ඇවිල්ලා අක්බෝට හිටියා අක්බෝ පාලනය අරගෙනනුවන් අක්බෝගේ මාම උපරාජ කලා ඥාතිත්වේ මාම උපරජ්ජුරු බවට පත් කළා එවගේම ඔහුගේ සොහියරා යව රජ බවට පත් කලා ඔහුගේ බෑන මලේ රජ බවට පත් කළ කඳු කරේ රජ බවට පත් කර ඒැ ඥාතීන්ටික මෙ පත් කරලා තමන්ගේ රාලට පල පල් පාලය කරන්න පටන් ගතද මේ මෙ මේක හරිගම්ේතාව අපි බොයිට කල්න්නුත් වනේ දර මුගලන්දාට අප බූති පවුලේ කට්ටියේ දරු හම පත් කර හොම යනවා. එ අපට පේන දෙයක් තමයි මේ දේශපාලනය අපි විශ්ලේෂණය කරන්නගත් මේ තිහාස ප්‍රබල රජවුරුන්නවා. ඉදල පස් ඔහු ඔවන් සහට අඥා ීරණ ගන්නවා. පවුලේ කටේ තුළත් කරලා හොම කරලා දාන කියීල ඒක න අහිතක ප්‍රතිපලයක් ය කොහර බික්ගේ පර ැදර පැල එකගොල්ල මහර ුලක් කරන්නවා. ඉටවසේ යත් අර්ථමිච්ච අන්නුවේ කැඩා වැටිලලා ැහි ල අතෙක් විල් ගොල්ලන් පරම් පර හොම කෙනෙක් කියල පත්තර. අක්බෝහො ්‍රබල රජකනෙ අපි දන්නවා ම්න්තල ෑවා ඒක ඉදිරිට කිය ෂ කතරන අක්බෝගන ඊට පස්සේ මේ අක්බෝ මොකද කරන්නේ මාමයි සහෝදරයයි බෑනයිධනවා. රටේ ප්‍රධාන පාලන තනතුරූ වලට හරි තී නවත්තලාබිට අන අද මේ රාත්‍රී ප්‍රෞෘති විකාශ ආසන් හින්ද සමුගන්නයෙනවා ඉතින් එහෙමනක් මේ රසවත් රාජවංශාවලියත් සමඟ අපි ලබන සතියේ අපේ ඉලක්කං ගෙන කතා කරන්න පොරොන්ුව පිට අපි එහනම් ලබන සතියට යනවා ඔබ හැමට අයිබෝන් සුපාතිය.